ආයුබෝවන් සුබ දවසක් වේවා අද බ්‍රහස්පතින්ද දවසේ විනෝද දේශන ආරම්භ කරන්න සූදානම් වෙනවා බ්‍රහස්පතින්ද දවසේ ඔබ දන්නවා අපි ආරම්භයේදී කතා කරන්නේ ඔබේ ජීවිතයට සමීප විෂයක් පිළිබඳව මේ විෂය තමයි ජ්‍යොතිෂය කියන විෂය මොකද හේතු උන්ගක් කියලාට සමාජය ගත්තාම සමාජ හුඟ දෙනෙක්ගේ ඇස මේ සඳහා යොමු වෙනවා තමන්ගේ ජීවිතයේ විවිධ කඩයිම් පසු කරන්න උත්සාහ කරන අවස්ථාවවලදී විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම විවාහය කියන ප්‍රධානම කඩයිම පසුකරන්න ජ්‍යොතිෂය කියන විෂයයට මුල් තැනක් දෙනවා මොකද හේතුව කේන්දර ගලපන්න උත්සාහ කරනවා කේන්දරයට අනුව තමන්ගේ ජීවිතේ බලපෑම කොහොමද කියන එක පිළිබඳව හොයන්න බලන්න උත්සාහ කරනවා ඉතින් මේක තමයි අපේ සමාජයේ ස්වභාවය ඉතින් ජ්‍යොතිෂය කියන විෂය අනාදිමත් කාලයක සිට පැවත එන්නේ ඒ නිසා වෙන්න පුළුවන් ඒක අසත්‍යයක් නම් මෙච්චර කාලයක් මේක පැවතෙන්න විදිහක් නැහැ ඉතින් කොහොමුණත් බ්‍රහස්පතින්ද දවසේ ඔබ දන්නවා මාර කිව්ව වගේ ආරම්භයේදීම අප අපේ පළමු වැඩසටහන ලෙසට කතා කරන්නේ මේ ජ්‍යොතිෂ්‍ය කියන විෂය පිළිබඳව. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. අද දවසේ කතා කරන්නේ මොකද්ද කියන එක හඳුල්ලා දෙන්න කැමති. ඊට කලින් අපි ආරම්භ කරමු. මොකද්ද? ඉසිවර අසපුව. ඉසිවර අසපුව තුල අද දවසේ කතා කරන මාතෘකාව පිළිබඳ පුංචි ඉඟියක් මම දුන්නා. ඔබට තේරුණාද දන්නේ නැහැ. නමුත් කොහොම වුණත් මම දැන් ඔබට සූදානම් පැහැදිලි කරන අද දවසේ අපි කතා කරන මාතෘකාව පිළිබඳ විශේෂයෙන්ම යම්කිසි කෙනෙක් ආදරය කරලා විවාහ වෙන විට හුඟක් වෙලාවට දෙමාපියන්ගේ පාර්ශවයෙන් වැඩි අවධානයක් යොමු කරනවා. අර මම කිව්වා වගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න. දෙදෙනාගේ ජන්ම පත්‍ර කොහොමද ගැලපෙන්නේ කියන කාරණාව. එතකොට මේ හුඟක් වෙලාවට අපේ සමාජයේ හුඟ දෙනෙක්ගේ අදහස තමයි මේ පොරොන්දම් ගැලපීම තමා සිද්ධ වෙන්න ඕනේ කියන කාරණේ. ඉතින් මේ පොරොන්දම් කියන්නේ මොකද්ද? ජන්ම පත්‍ර පරීක්ෂා කරද්දී දෙදෙනෙක්ගේ පොරොන්දම් පමණක්මද ගැලපෙන්න ඕනේ? එහාට කියපු සාධක තවත් තියෙනවද? මේ කියන කාරණා පිළිබඳව කතා කරන බලාපොරොත්තු වෙන. ඉතින් ඒ නිසා ළඟදී විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් යම්කිසි කෙනෙක් තවත් ආදරවන්තයෙකුට ආදරවන්තියකට ආදරය කරලා විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඒ පිළිබඳව හිතමින් ඉන්නවා නම් අද අපි සාකච්ඡාව ඔබට වැදගත් වෙයි. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අවධානය මේ පිළිබඳව Tamange දැනුම වැඩි කරගන්න කියන ආරාධනය ආරම්භයේදීම කරනවා. මේ පිළිබඳව කතා කරන්න අපි අද දවසේ ආරාධනා කරා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පානදුරේ ප්‍රශාන්ත් මාලවිගේ මහත්මයාට. අයිබෝන් සුබ දවසක්. අයිබෝන්. හරි. දැන් ඔබතුමා පරීක්ෂා කරපු ජන්ම පත්‍රයක් මගේ ගාව තියෙනවා. දැන් මේක මම මේ කාගෙද කින්ද මන්ද කියන්නේ නෙමෙයි සූදානම. නමුත් මේකේ තියෙනවා අර ඔබතුමා සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ්‍යවේදියෙක් විදිහට දෙදෙනෙක්ගේ පොරොන්දම් පරීක්ෂා කරනකොට ජන්ම පත්‍ර පරීක්ෂා කරනකොට තමන්ගේ අවධානය යොමු කරන ප්‍රධානම කාරණා කීපයක් පිළිබඳව. දැන් එතකොට මේ මුලින්ම මේ පිළිබඳව අපි සවිස්තරාත්මකව කතා කරමු. පොරොන්දම් කියන්නේ මොනවද සහ පොරොන්දම් වර්ග මොනවද කියන එක. මේක මම දැනට මෙතන තියාගන්න. මේ හරි. දැන් මුලින්ම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ දෙදෙනෙක්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරනකොට උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. දැන් මම සහ මගේ ආදරණීය ප්‍රේමවන්තියගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න ඔන්න ඔබතුමා ගාවට එනවා. එතකොට අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේකෙන් සිද්ධ වෙන්නේ කියන එක. මට මුලින්ම පැහැදිලි කරගන්න ඕනේ දෙදෙනෙක්ගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කරන්න ආවට පස්සේ ජ්‍යොතිර්වේදියෙක් මුලින්ම අවධානය යොමු කරන්නේ මොන වගේ කාරණාවක් සම්බන්ධයෙන්ද? ආයුබෝවන් ඔබ සැමට. ඒ කටයුතු කාරණාව විග්‍රහ කරන්නට පෙර ආතුව වැදගත්ම කාරණයක් තියෙනවා කියන්න. දැන් ඇත්ත වශයෙන්ම අපි පොරොන්දම් බලන්නේ කෙනෙක්ගේ දෙදෙනෙක්ගේ ගැලපීම බලන්නේ මූලික වශයෙන්ම ඒ දෙදෙනා තුළ තියෙන සංසාරගත බැඳීමක් තවදුරටත් ඉදිරියට මේ ශක්තිමත් කරගෙන යෑමේ ගුණයක් තියෙනවද කියන එක බලන්නයි. ඇත්ත වශයෙන්ම සසර පුරුදු ශක්තිමත් කිරීම තමයි මේ ජීවිතයක් තුළ සිද්ධ වෙන්නේ. මනුෂ්‍ය ජීවිතය තුළත් සත්ත්ව ජීවිත තුළත් සිද්ධ වෙන්නේ. වැරදි පුරුදු හැකියතාක් දුර අඩු කරන්නට සමාජ සම්මතය තුළ අපි කටයුතු කරනවා. අනිකුත් යහපත් පුරුදු සහ හැකියාවන් වර්ධනය කරගන්න උත්සාහ ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වરૂපය ස්වභාවය. නමුත් ඔබ පැහැදිලිව මතක තබා ගත යුතු කාරණයක් තියෙනවා. සංසාරගතව අපි ගෙනෙන ලද මූලික දෝෂ හතරක් තියෙනවා. එකක් තමයි සංසාරගත දෝෂ. උදාහරණයක් විදිහට මානසික වශයෙන් ඇති වෙන ව්‍යාකූලතා සහිත දෝෂවලට අපි කියනවා සංසාරගත දෝෂ කියලා. තවත් අයට තියෙනවා සංසාරගත මේ වාසස්ථාන දෝෂ, ගෘහ වාසනා ශක්ති දෝෂ කියලා කියනවා. ඔව්. ඔබ දැකලා ඇති සමහර අය කොපමණ මිල මුදල් හරි හම්බ කළත් Tamanට ඉන්න ගියක් දොරක් නැහැ. ඒක ඉතා වැදගත් දෝෂයක්. ඒක නිසා අපි කියනවා සංසාරගත ගෘහ වාසනා ශක්ති දෝෂ කියලා. තවත් අයට තියෙනවා සංසාරගත විවාහ දෝෂ. ඔහු හෝ ඇය කුමන තරාතිරමක හිටියත්
ඔහුට වාසනාවන්ත ගෘහ ජීවිතයක් විවාහ ජීවිතයක් ගත කිරීමේ වාසනාව සහ ශක්තිය නැතිනම් ඒක කිසිම කෙනෙකුට කිසිම జగතිකට ඒ தත්ත්වය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අපි ඒකට කියනවා සංසාරකගත උපස්තම්භක දෝෂ කියලා. සහයෝගිතාවේ පිළිබඳව දෝෂ. ඔබ දැකලා ඇති සමහර අයට රූප සෞන්දර්ය තියෙනවා. සමාජයේ උසස් පිළිගැනීමක් තියෙන රැකියාවේ කටයුතු වල නිරත වෙනවා. ඒ හොඳ වත් මේ පෞල් පසුබිමක් තියෙනවා. වත් පොහොසත්කම් තියෙනවා. නමුත් Tamanට වාසනාවන්ත ගෘහ ජීවිතයක් ගත කිරීමේ ශක්තිය සහ බලය හීනයි. එවැනි අය කුමන තරාතිරමක හිටියත් එවැනි තත්ත්වයන්ට පත් වෙනවා. ඊළඟ කාරණය තමයි සංසාරගත කාර්ය දෝෂ, රැකියා දෝෂ. ඔබ දැකලා ඇති සහතික මිටි ගණන් තියෙන හොඳ අධ්‍යාපනික වාසනා ගුණ තියෙන අය ඉන්නවා. නමුත් ඒ අයට රැකියාවක් නැතුව ලත වෙනවා ඔබ දැකලා ඇති. නමුත් එවැනි කිසිම සුදුසුකමක් නැති පුද්ගලයෝ ඉතාමත් හොඳ රැකියාවල් කරන අවස්ථාවන් අපිට මේ සමාජය තුළ හොඳට අවට බලනකොට අපිට පේනවා, දකින්න ලැබෙනවා. ඒකට කියනවා සංසාරගත කාර්ය දෝෂකින් යම් කිසි පුද්ගලෙක් පේනවා නම් එවැනි අයට ඒ රැකියාවක් කරන්න වාසනා ගුණය සහ භාග්‍ය නැහැ. ඔන්න ඔය ප්‍රධාන කරුණු කාරණා කියවෙන්නේ කේන්ද්‍රීය ලග්න කොටුවෙන් සංසාරගත දෝෂත්, ගෘහ වාසනා ශක්ති පිළිබඳව දෝෂ කේන්ද්‍රීය සිවෙන්නේ කොටුවිනුත්, විවාහය පිළිබඳව නැත්තම් තමන්ගේ උපස්තම්භක කර්මයන් පිළිබඳව කියවෙන දෝෂ කේන්ද්‍රීය 7 වෙනි කොටුවිනුත්, කාර්ය දෝෂයන් කේන්ද්‍රීය 10 වෙනි කොටුවිනුත් කියවෙනවා. මේදී අපි අද වැඩියෙන් අවධානය යොමු කරන්නේ කාර්ය තමන්ගේ විවාහ වාසනා ගුණය පිළිබඳව දෝෂ වලටයි. මේ නිසා අපි මෙතනදී 7 වෙනි කොටුව මූලිකයි. මේදී අපි පොරොන්දම් ගැන කතා කළා. මං හිතන්නේ පොරොන්දම් ගැන කතා කළා. පොරොන්දම කියන්නේ කී සැබෑ අර්ථය තමයි පෙර සිටි අන්දම. සංසාරය තුළදී මේ දෙදෙනා අඹුසැමියන් විදිහට කොපමණ ආත්ම සංඛ්‍යාවක් එකට ජීවත් වෙලා තියෙනවද කියන එක එවිට අප සංසාරික පුරුද්දක් තියෙනවා මේ දෙන්නට එකට ජීවත් වෙලා. නමුත් සමහර අය ඉන්නවා සංසාරගත පුරුද්දක් නැති අය තමයි Tamanට ජීවිතේ මුණ ගැහෙන්නේ. සසර පුරුද්දක් නැති අය මුණ ගැහුනම ඒ එවැනි අයගේ පොරොන්දම් ගැලපීම දුරලයි. නමුත් කරන ලද අකුසල කර්ම නිසා Tamanට වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කිරීමේ වාග්ය නොමැති නිසා නොගැලපීම් සහිත සසර පුරුද්දක් නොමැති අය තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙනවා. අන්න ඒ නිසා එවැනි අයට සාර්ථක ජීවිතයක් ගත කිරීමේ වාග්ය සහ වාසනා ගුණය අහිමි වෙලා යනවා. ඕක තමයි ඇත්ත තත්ත්වය. හරි. දැන් පොරොන්දම් පිළිබඳව කතා කරද්දී මම දැන් ඇහුවේ ඒකයි. පොරොන්දම් ගැලපීමක් හෝ වේවා දෙදෙනෙක්ගේ ජන්මපත්‍ර පරීක්ෂා කරන්න ආවට පස්සේ මුලින්ම ජ්‍යොතිර්වේදියෙක් විසින් තමන්ගේ අවධානය යොමු කරන්නේ මොන වගේ කාරණාවක්කටද කියන එක මට මුලින්ම දැනගන්න අවශ්‍යතාවය වුණේ. දැන් ඔබතුමා සඳහන් කළා පොරොන්දම් කියන්නේ පෙර සිටි අන්දම කියන එක. පැහැදිලිද? එතකොට දැන් හුඟක් වෙලාවට අපි දන්න දෙයක් තමයි පොරොන්දම් ගැලපීම ආකාර කිහිපයකට සිද්ධ වෙනවා. මම දන්න විදිහට 20 පොරොන්දම, 8 පොරොන්දම එහෙම තියෙනවා නේද? අෂ්ටභූතේ. ඉතින් දැන් මේ පිළිබඳව ටිකක් දැනගන්න අවශ්‍යයි. මොකද හේතුව පොරොන්දම් ගැලපීම හෝ වේවා ජන්මපත්‍ර පරීක්ෂා කිරීමේදී ඒ ගලපා ගැනීමට උත්සාහ කිරීම වේවා ඒකෙදී අවධානය යොමු කරන ප්‍රධානතම කාරණා පිළිබඳව මට විග්‍රහයක් කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේ 20 පොරොන්දම, දස පොරොන්දම සහ අෂ්ටකූටිය කියලා ආකාර තුනකට පොරොන්දම් ගැලපීම විග්‍රහ කරනවා. ඇත්තෙම මේ පොරොන්දම් ගැලපීමක් තුලින් කියවෙන්නේ 125ක කරුණු. අපි තුම පොරොන්දමක 80ක් ගැලපුණත් ඒ දෙදෙනා අතරතුර තියෙනා වූ අත්‍යවශ්‍ය වූ වැදගත් වූ බැඳීම් සමුදායක් නැතිනම් එතන එවැනි අයට සාර්ථක ජීවිතයක් ගත කරන්න බැහැ. ඇත්තෙම මේක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා පොරොන්දමේ තියෙනා වූ 100ට ගානට සාපේක්ෂව අපි යම්කිසි නිගමනයක් දෙන්නට ගියොත් ඒක වැරදි. දැන් මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. අපි වාහන දෙකක් ගමු. එක වාහනයක් ඉතාම අලුත් නවීන පන්නේ වාහනයක්. ඒකේ කිසිම අඩුපාඩුවක් පේන්නට නැහැ. නමුත් අපි හිතමු මේකේ එන්ජිම කරකවන ෆෑන් බෙල්ට් එක කැඩිලා නම් අපි 100ට ගණක් වශයෙන් බැලුවොත් ඒක 100ට එකකවත් හානියක් නැහැ. වාහනෙත් එක බලනකොට ෆෑන් බෙල්ට් එක කැඩිලා විතරයි. අනෙක් වාහනේ තියෙනවා වීදුරු බිඳිලා, සීට් කැඩිලා, පේන්ට් එක හීරිලා, සමහර තැන් වල ලයිට් නැත්තම් ආලෝකයේ සපේන විදුලි කෝෂත් බිඳිලා තියෙනවනම් ඒකේ හානිය පැත්ත බැලුවොත් 80%කට වඩා හානි වෙලා. නමුත් අත්‍යවශ්‍ය කරුණු කාරණා එන්ජිම, බ්‍රේක් පද්ධතිය ඒවා නිරවුල්ව තියෙනවා. මේ දෙකෙන් කෝකටද ගමනක් යන්න පුළුවන් කියලා ඇහුවොත් කෝකටද ගමනක් යන්න පුළුවන්? අර පරණ වාහනෙට යන්න පුළුවන් ගමනක්. ඒකේ ගැටලුවක් නැහැ. නමුත් හානිය පැත්ත බැලුවොත් 100ට ගානින් බැලුවොත් 120%කවත් නිරවුල් බවක් නැහැ ඒකේ. අන්නේ ඒ වගේ පොරොන්දම් ගැලපීමේදී අත්‍යවශ්‍ය වෙන කරුණු කාරණා තියෙනවා. මේ අත්‍යවශ්‍ය වෙන කරුණු කාරණා තුල තමයි දෙදෙනෙක්ගේ ජීවිතය ගෙන යාමේ හැකියාව සහ භාග්‍ය පවතින්නේ. කොපමණ වැදගත් ආකාරයට පොරොන්දම් 70%ක් 80%ක් ගැලපුණත් අත්‍යවශ්‍ය වූ අන්‍යෝන්‍ය චරිතමය ස්වභාවයන් සහ අන්‍යෝන්‍ය සංසාරගත බැඳීම් කියන తত্ত্বය නැතිනම් ඒ ගමන යන්නට බැරි වෙනවා. ඕක තමයි ඇත්ත తত্ত্বය. සමහර අයගේ කේන්ද්‍ර තුල ඇත්ත වශයෙන්ම පෙන්වන මෙයාට මොනම පුද්ගලයෙක් එක්කවත් සාර්ථක ජීවිතයක් ගත කිරීමේ භාග්‍ය සහ වාසනා ගුණය නැහැ කියලා. එවැනි අය කුමන තරාතිරමක හිටියත් ඒ වාසනා ගුණය නැහැ.
මම උදාහරණයක් විදිහට ඔබට කියනවා නම් මේ අපේ රටේ මේ හෘද වස්තුවට නම් තිබ්බේ ත්‍රි තුණ්ඩ කපාටේ දිවි තුණ්ඩ කපාටේ අදරකාත ශිරාව උත්තරකාත ශිරාව මයිට්‍රල් කපාටේ කියලා නම් තිබ්බ වෛද්‍යවරයා මිය ගියේ හෘද රෝගීකින්. ඒ නිසා ඔබ හිතන්නට පුළුවන් එහෙනම් මේ හෘද රෝගියට ප්‍රතිකර්ම කරන වෛද්‍යවරයා නැත්තම් නම් තිබ්බ දොස්තර මහත්තයත් හෘද රෝගීකින් මිය ගියා නම් එයා එහෙනම් ඉතින් ඒ වෛද්‍ය වෘත්තියට ඒ හැකියාව නැහැ නේ කියලා. නමුත් මතක තියාගන්න විශේෂක දක්ෂතාවයේ එකක් තමන්ගේ තියෙන වාසනා ගුණ එකක්. අන්න ඒකයි මම මෙතනදි කියන්න ගියේ. හරි පැහැදිලි. දැන් ඔබට ගැටලුවක් ඇති දැන් මේ පොරොන්දම් වර්ග කීපයක් තියෙනවා කියලා කිව්වනේ. දැන් මගේ අතේ තියෙනවා මෙතුමා පරීක්ෂා කරපු ජන්ම පත්‍රයක්. එතකොට ඒකේ මේ තියෙනවා විවිධාකාර වූ පොරොන්දම් වර්ග කියනවා නක්ෂත්‍ර පොරොන්දම, ඝන පොරොන්දම, මහේන්ද්‍ර, ශ්‍රී දීර්ඝ, රාශි, රාශ්‍යාධිපති මේ විදිහට ගොඩක් තියෙනවා. දැන් මේ පිළිබඳව පුංචි විග්‍රහයක් කරගන්න එක වටිනවා. හරි. දැන් ඔබ සමහර විට මේ පොරොන්දම් ගලපනවා කියලා කරනවානේ. මේ ප්‍රශාන්ත මාත්ම දැන් මේ හුඟක් කාලවලට අපි නොදන්න කතන්දර මේක ඇතුලේ තියෙනවා. දෙදෙනෙක්ගේ ජීවිතයේ ගැළපීම් පිළිබඳව කතා කරද්දී මෙන්න මේ පොරොන්දම් වලින් ඒව විග්‍රහ කරනවා. එතකොට දැන් මෙතන ඔබතුමාගේ මේ මේ මට දුන්න කොලේ තියෙනවා මේ පොරොන්දම් වර්ග 20ක්. මේකේ මට පැහැදිලි කරන්නකෝ මෙතන දෙදෙනෙක් එකට ගැළපෙන්න උත්සාහ කරද්දී වඩාත්ම වැදගත්ම පොරොන්දම් කිහිපේ මොකද්ද මේ 20 අතර? ඇත්තෙම මේ නැකත් පොරොන්දම කියන එක සම්ප්‍රදායිකව වැදගත් පොරොන්දමක් විදිහට සැලකුවට නැකත් පොරොන්දම වැදගත් පොරොන්දමක් නෙවෙයි. ඊළඟට ඝන පොරොන්දම මම හිතන්නේ ඊළඟට ඉන්නේ ඝන පොරොන්දම. ඝන පොරොන්දම. ඔව් ඝන පොරොන්දම ඊට වැදගත්. ඒ ඝන පොරොන්දම තුලින් තමයි පෙන්වන්නේ මේ දෙන්නට දෙන්න රුස්සන ගතිය. ඔව් දැන් අපි දන්නවා රාක්ෂ ඝන, දේව ඝන, මනුෂ්‍ය ඝන. විදිහට තුනක් තේනවනේ නේ. ඔව්. දැන් සම්ප්‍රදායික පොත්වල තියෙනවා දැන් මේ රාක්ෂ ඝනියත් එක්ක මනුෂ්‍ය ඝනය ගැලපෙන්නේ නැහැ කියලා. ඔව්. දේවගණයත් එක්ක මනුෂ්‍ය ගණේ මැදමයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේ යක්කුත්ට මිනිසුන් එක්ක ඉන්න පුළුවන්. දැන් මිනිස්සු දන්නව යක්කුත් එක්ක ඉන්න ක්‍රමය. මිනිස්සු යක්කුන්ගෙන් වැඩ ගන්නවා. ඒ වගේම මිනිස්සු දෙවියන්ගෙනුත් වැඩ ගන්නවා. ඒ නිසා මේ මනුෂ්‍ය ගණේ අයිති කෙනෙකුට පුළුවන් රාක්ෂ ගණයත් එක්ක මැදම වෙනවා. ගැලපීමෙන් ඉන්න පුළුවන්. යකත් එක්කත් ඉන්න ක්‍රමය මිනිස්සුя දන්නවා. දෙවියොත් එක්කත් ඉන්න ක්‍රමය මිනිස්සුя දන්නවා. නමුත් දෙවියන්ටයි යක්කුන්ටයි එකට ඉන්න බෑ. මං කියන්නේ පැහැදිලි වෙන්න ඕන. මේ නිසා මතක තියාගන්න ඕනේ මෙතනදී මේ පොරොන්දම තිතා වැදගත් පොරොන්දමක්. මෙතනින් පෙන්නන රුස්සන් නැති ගතිය කියලා එක. දැන් සාමාන්‍යයෙන් මට පැහැදිලි කරගන්න ඕනේ අපිට විරාමයක් ගන්න තුන මොකද කියලා මට පැහැදිලි කරන්නකෝ. දැන් රාක්ෂ ගණේ, දේව ගණේ, මනුෂ්‍ය ගණේ. ඔන්න ඔය කියන ඝන තුනේ චරිත ස්වභාවය කොහොමද? ඒක පැහැදිලි කරගත යුතුයි. දැන් රාක්ෂ ගණේ පුද්ගලයා ස්වභාවයෙන්ම ටිකක් දැඩි මතධාරී. එයා යම් කිසි නිගමනයකට આવොත් ඒ නිගමනය වෙනස් කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ තමන්ගේ ස්වාමි පුරුෂයා කියනවා මේ මට තේකක් හදලා දෙන්නකෝ. ඔබ දැකලා ඉතින් සමහර වෙලේ ස්වාමි දියනේ කියනවා මේ වෙලාවේ තේ බොන වෙලාවද මේ වෙලාවේ කන වෙලාව තමුසි ගොළු හොඳ නැද්ද? තේ බීලා කොහෙටද බත් කන්නේ? අන්න එහෙම අනව. ඒක නුරුස්නා ස්වභාවයෙන්. ඒ වගේමයි දැන් සමහර ඒ ස්වාමියා කියනවා මේ අද මොනව හරි විශේෂ දෙයක් නැද්ද කන්න? මොනව කන්නද? ඒ වගේ නුරුස්නා වචන. අර රුස්සන් නැති ආකාරයට ජීවත් වෙන ස්වභාවය. දෙදෙනා දෙදෙනා නුරුස්නා ස්වභාවය ඇත්ත වශයෙන්ම පෙන්වන්නේ ඔය ඝන පොරොන්දම තුලින්. එසා ඝනයේ කියන එක ඇත්ත වශයෙන්ම ඉතා වැදගත්. දෙදෙනෙකුට සාර්ථක ජීවිතයක් ගත කිරීමේදී අන්‍යෝන්‍ය බැඳීම් ඇති කරගන්නට. නැත්තම් එක්කෙනෙක් කියන දෙයට වඩා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ මතයක් සහ අදහසක් තමයි අනෙක් කෙනා දරන්නේ. අන්‍යයන්ගේ මතයට එකඟවීමක් නැහැ. අනෙක් පුද්ගලයාගේ මතයට එකඟවීමක් නැහැ. සමපාත වීමක් නැහැ. මේසම මේ தത്വය ඝන පොරොන්දම තුලින් හඳුනන්න පුළුවන්. නමුත් ඊට විශේෂයෙන් කිවි යුතු කාරණයක් තියෙනවා මේ තුල. දැන් ඇතැම් දිනාට පුළුවන් තමන්ගේ චරිත ස්වභාවය සංගවා ගන්නට. දැන් මම ආසයි. නමුත් මට ඒ ආශාව පාලනය කරගෙන ඉන්න පුළුවන්. අන්න එතනදි තමයි චරිතය වැදගත් වෙන්නේ. දැන් බුද්ධි චරිතයට, ශ්‍රද්ධා චරිතයට අන්‍යයන්ගේ ජීවිතය වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන්. අනික් කෙනාගේ ජීවිතයට අනුවර්තන වෙන ආකාරයට ජීවත් වෙන්නට පුළුවන්. දැන් අපි හිතමු මහත්තයා කැමති gedara මස් මාංශ නිතරම ගේන්න කැමති කෙනෙක් නම් ඊට අනුරූප වෙන විදිහට ආකාරයට දැන් කවුද බිරිඳ එවැනි ආකාරයේ කටයුතු වලට අකමැති කෙනෙක් වුණත් අර මහත්මයාගේ සිත රිදවන් නැතුව කටයුතු කරන විදිය දන්නවා ක්‍රමයේ දන්නවා ආකාරය දන්නවා අන්නේ ඒ විදිහේ චරිතයකට සම්බන්ධ වුණොත් අර තමන්ගේ මේ අර ඝන පොරොන්දමේ තියෙන නොගැලපීම් තත්ත්වය වුණත් පාලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා ඒ නිසා චරිතයේ ওই සෑම දෙකටම වඩා ඉතා වැදගත්. ඒ නිසා තමයි මම කිව්වේ පොරොන්දමකින් කියන්නේ 125ක කරුණු. ඉතින් 75කම කරුණු කියන්නේ කියවෙන්නේ ග්‍රහ බල ශක්තියන් අනුසාරයෙන්. හරි.
අපි තවත් කතා කරමු නැවත ඊට කලින් විරාමයක් ගන්න ඕනේ දැන් ඔබට බොහොම මේ මම හිතනවා ඉදිරියට තියෙන ටික බොහොම රසවත් වෙයි මොකද හේතුව ඔබ අවධානය යොමු කරනවා නම් මේ කාරණා පිළිබඳව මේ පිළිබඳව විග්‍රහයක් කරගන්න පුළුවන් කෙටි විරාමයක් ගමු විරාමෙන් පස්සේ අපි නැවතත් මුණ ගැහෙන රැඳී සිටින්න ඉසිවර රසපෝ සමග රසපුතුල අපි අද දවසේ මේ කතා කරන්නේ පොරොන්දම් ගැළපීම සම්බන්ධයෙන්. පොරොන්දම් පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන් අද දවසේ අපි සාකච්ඡාවත් එක්ක රැඳී සිටියොත්. කලින් වතාවේ අපි කතා කරා මේ නැකත් පොරොන්දම සහ ඝන පොරොන්දම පිළිබඳව. ඝන පොරොන්දම අත්‍යවශ්‍ය පොරොන්දමක් කියලා සඳහන් කළා. ඒකෙදි විශේෂයෙන් අර රාක්ෂ ගණය, මනුෂ්‍ය ගණය, දේව ගණය චරිත ස්වභාවයන් කොහොමද සහ ඒව ගැළපෙද්දී කොහොමද ගැළපෙන්න ඕනේ කියන කාරණාව කතා කරා. දැන් පොරොන්දම් 20ක් ගලපන අතරේ අර 20 පොරොන්දම ගැළපීමේදී ඒ පොරොන්දම් 20 අතර අත්‍යවශ්‍ය පොරොන්දම් කිහිපයක් තිබෙනවා. ඉතින් ඒ පොරොන්දම් පිළිබඳව අපි වැඩි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. දැන් මේකේ තියෙනවා මේ වෛශ්‍ය පොරොන්දම කියලා. මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ මලවිගේ මහත්මයා මේ වෛශ්‍ය පොරොන්දම කියන්නේ මොකද්ද සහ මේකෙන් සංකේතවත් වෙන්නේ කොහොමද? මොන වගේ දෙයක්ද? මිනිස්සුගේ චරිත ස්වභාවය මොන වගේ කාරණා පිළිබඳවද මේ පොරොන්දම් වලින් ගලපන්නේ? वश्य की आर्थिक वशीवीम की अन्ोन्य वशीवीम अवश्य वशीवीम नुमतिव दुट सार्थक जीवित गतकर अपहास इंसा दिदना वशीवीम अन्ोन्य आकर्षण मेतुलिंकी दीन उत्पत्ति आकर्षण अडवाय दिदो मे गंधपान मलकट बमर आवत् प्लास्टिक मलकट बमर उच्चर लसन उन्न සමහරයි හිතනවා මේ රූප సౌందర్య තිබුණම ඔක්කොම හරි කියලා. නමුත් වශීවීම කියන එක ආකර්ෂණීය කියන එක ඉතා වැදගත් කෙනෙකුට. ඒ ආකර්ෂණ ඇතිවීමේ වාසනා ගුණ තියන අය උත්පත්තියෙන් ඉන්නවා. ඒක පෙර කරන ලද මේ පින් විපාක කුසල විපාක. ඒ නිසා මේ වශ්‍ය පොරොන්දමින් බලනෝ දෙදෙනා අතර තියෙන අන්‍යෝන්‍ය ආකර්ෂණීය ගුණය. ඒ සමහර අයට ඒ උත්පත්තියේ ආකර්ෂණ ගුණය අඩු අය. ඒ අයට තමයි තමන්ට හොඳ පෞල් පසුබිමක් තිබුණට රූප సౌందర్య තිබුණට හොඳ අධ්‍යාපනයක් තිබුණට කසාදයක් කරගන්න බැරුව ලත වෙනවා. ඉතින් සමහර අය දැක්කම පුදුම වෙනවා අනේ ඔයාගේ රූප సౌందర్యත් එක්ක ඔයාට හොඳ කසාදයක් කරගන්න තිබුණානේ ඇයි එහෙම කරගත්තේ නැත්තේ කියලා අහනවා. නමුත් ඒ ආකර්ෂණීය ගුණය උත්පත්තියෙන් කෙනෙකුට අඩු නම් ඒ ආකර්ෂණීය ගුණය කියන එක මතක තියාගන්න මේ විවාහයට පමණක් නෙමෙයි සෑම දෙයකටම අවශ්‍යයි. ඔබ යම්කිසි වෘත්තියක නියැලෙනව නම් ව්‍යාපාරයක නියැලෙනව නම් ඔබ යම් කිසි විදියක දේශපාලන නියැලෙනව නම් ඔබගේ වචනයට අන්‍යයන් ආකර්ෂණය කරගන්න පුළුවන් ශක්තියක් ඔබගේ ක්‍රියාවට අන්‍යයන් ආකර්ෂණය කරගන්න පුළුවන් හැකියාවක් අත්‍යවශ්‍යයි. මොකද ඒ තුල තමයි අපිට සමාජය තුල කැපිපෙනීම පමණක් නෙමෙයි අපගේ ජීවිතේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. සමහරට ඒක පමණ ඉක්මවල පවතිනවා. එතකොට තමයි යම් යම් ගැටලුකාරී තත්ත්වවලට ප්‍රශ්නවලට ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. හැම දෙයක්ම තියෙන්න ඕන සමவாய පදාර්ථයෙන්. ඒ කියන්නේ සමතුලිතව තියෙන්නට ඕන. ඒ සමතුලිතව තිබීම තමයි ඊට වැදගත් වෙන්නේ. මේ වශ්‍ය පොරොන්දමෙන් කියවෙන්නේ ආකර්ෂණීය ගුණයයි. හරි. දැන් ඊට පස්සේ අපි අවධානය යොමු කළොත් එහෙම යෝනි පොරොන්දම. යෝනි පොරොන්දම කියන්නේ මොකද්ද? මේකෙන් මොන වගේ දෙයක්ද සංකේතවත් වන්නේ සහ යෝනි පොරොන්දම ගැළපීම හරහා දෙදෙනෙක්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමේදී අවධානය යොමු කරලා ඒ කාරණා ගැළපීම හරහා योनि पुरंदम की शिष्ट भाषा विंकी मेवनी मध्यक्त एक मतगति आगे इतनी पेन्नी अवश्यता की सत्त अवश्यता दागे क्वे सत्य सामान्य स्वभावित मे लता वक्वे इतने नव वेले नव इतकोड़ नाग पुरंद मतगति आगे सर्प दी समर्थको मे सर्प योनि के सर्प योनि के लिए योनि अज्ञा एक वरदी लिपत्ल पावती सर्प योनि के लिए वरदी एक निवरदी योनि तम नाग योनि ये नाग योनि नागे स्वरूपित मई वेलीम ऐना इतने ये पुद्गे अवश्यताव्य अतिवे ए आकार मम की तेरूंगो दुनक योनि सुनक आकार स्वरूप हसरी रटावन तमागे अतिशयन पौद्गल के जीवित तीयन इतकोट इतने अभी तेरूंगरगन तो ओण मितन अन्ोन्य अवश्यता की नैक दंगी दक्को दंग सिंह सिंह आखीन सता अभी दंड बहुम पहुरगा बहुम सटन टेलमेन्न सामान्य प्रतिवादियाट वेदनाकन इवन गुणतीनो इतो इतने तीनों परपीडक काम की किसी पमन पवतीनो ये अदाल योनी इन सबट मम इताम हिंग अवबोधि मे दीवाल की अब नूनक तीन वेडिटीट मे कीर दीवाल अवबोधन ओण इनसा योनियट सापेक्ष ये पुद्गल आगे हसीरी हिंसा चर्रटावन पेन्नुम कल तीनों
නිසා එතනදී ඉතා වැදගත් වෙනවා නමුත් මතක තබා ගත යුතු වැදගත් කාරණයක් තියෙනවා ඒ යෝනිය සිංහය වුණාට වැඩක් නැහැ දුර්ල සිංහෙක් නම් ඒ සිංහය වෙන්න ඕන කේසර සිංහෙක් වෙන්නට ඕන අනේ ඒ වගේ ඇතෙක් වුණාට වැඩක් නැහැ ඒ අතට දුර්ල ඇතෙක් නම් එහෙනම් මේ අදාළ යෝනියට සාපේක්ෂව නිවි විදිහට තමාගේ ග්‍රහපීඨීම් මිදලා තියෙන්න ඕන ඒ ග්‍රහපීඨීම් කියන එක ඉතා වැදගත් සාධකයක් කියන එක මම හැම විටම උලුප්පල දක්වන්නේ හුවා දක්වන්නේ ඒකයි හරි ඊට පස්සේ දැන් ඊළඟ ප්‍රධානතම ප්‍රශ්නේ තමයි මේ මේ වෘක්ෂ පොරොන්දම කියන්නේ මොකද්ද කියන එක මොකද හේතුව දැන් මේ මේ යම් කිසි විදිහකට දැන් මිනිස්සෙක්ගේ ස්වභාවය තීරණය කරන්න පුළුවන් තවත් සත්වයක එක්ක කතා කරලා මේ ගලපන්න උත්සාහ කිරීම හරහා නමුත් මේ වෘක්ෂ පොරොන්දම හරහා කොහොමද මේක සිද්ධ වෙන්නේ ඒක මට ලොකු ගැටලුවක් නමුත් ඉතින් මේ ගැටලුව පිළිබඳව කතා කරන්න ඕනේ විරාමයක් අරගෙන විරාමෙන් පස්සේ අපි නැවතත් මුණ ගැහෙනවා රැඳි සිටින්න ඉසියරසුක සමග දෙදෙනෙක් විවාහ වෙන්න යනකොට මුගක් කාලවට ජන්ම පත්‍ර පරීක්ෂා කරනවානේ පොරොන්දම් ගලපනවා නම් මේ පොරොන්දම් පිළිබඳව අවබෝධයක් තියෙන එක වටිනවා මොකද හේතුව ඒක මම හිතනවා මේ පොරොන්දම් ගැළපීමට පමණක් සීමා කරනටත් වැඩිය ප්‍රශාන්තවත් මම හිතන්නේ මේ සාමාන්‍ය ජීවිතයේ ගත කරද්දිනුත් දෙදෙනාට අවබෝධය කියන එක මේ කියන කාරණාවේදී අවබෝධය ලබා ගැනීම ජීවිතේ ගත කරන්න පහසුයි කියලා මට හිතනවා පැහැදිලිව හරි දැන් ඉතින් ඒ නිසා දැන් අපි කලින් කතා කරා මේ නැකත් පොරොන්දම ඝන පොරොන්දම වශ්‍ය පොරොන්දම යෝනි පොරොන්දම පිළිබඳව කතා කරා වෘක්ෂ පොරොන්දම පිළිබඳව කතා කරන්න ඕනේ දැන් දැන් මම අර විරාමයට යන්න කලින් උත් කිව්වේ දැන් මෙච්චර මේ මේ තියෙන ගොඩක් ඒ වගේ මේ අපි දකින්නේ විවිධ සත්තුන්ගේ කාරණා පිළිබඳව තමයි මේකෙදි සමාන කරන්නේ එතකොට දැන් මේ ගසක් කියන්නේ සතුන්ගෙන් ටිකක් වෙන් වෙච්ච සජීවී වස්තුවක් වුණාට නිකන් අපි ඒක නිකන් අජීවී වස්තුවක් විදිහට තමයි සලකන්න උත්සාහ කරන්නේ. දැන් මේ වෘක්ෂ පොරොන්දම කියන්නේ මොකක්ද ඇත්තටම? ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ තුල තියෙනවා ධාතු මූල ජීව කියලා. මූල ලෝකයට තමයි මේ වෘක්ෂ අයිති වෙන්නේ. මේ වෘක්ෂයක් තුලින් කියවෙනවා ඒ අදාළ නැකතේ තියෙන රසායනික ගුණය. ඒ නිසා තමයි මම හිතන්නේ ඔබ දැකලා ඇති මේ පිරිත් මණ්ඩ පොළ එහෙම ඔය නැකත් 24 තියෙන ගස් වර්ග තමයි ඔය වටේ ඉල්ලලා තියෙන්නේ. අඹ වෘක්ෂය, කොස්, එතකොට නුග වෘක්ෂය, ඒ කොළ ඉල්ලලා තියෙනවා. ඒ නක්ෂත්‍ර තුල තියෙනා වූ ශක්තියින් අවශෝෂණය කරගන්න, ග්‍රහණය කරගන්න අවශ්‍ය නිසා තමයි ඔය පිරිත් මණ්ඩප වල වටේ ඔය වෘක්ෂ ඉල්ලන්නේ. වෘක්ෂවල කොළ ඉල්ලන්නේ මම හිත ඔබ දැකලත් ඇති. මෙතනදී මේ වෘක්ෂයන් තුලින් කියවෙනවා අදාළ නැකත තුල තියෙන රසායනික ගුණය. මේක ඇතම් ජ්‍යොතිෂවේදීන් පවා මේක වැරදි විදිහට තේරුම් අරගෙන මේ කිරි නොවන වෘක්ෂ හර වෘක්ෂ අපි දැන් ගත්තොත් නෙල්ලි වෘක්ෂය කියන්නේ හර වෘක්ෂයක් කිරි වෘක්ෂයක් නෙමෙයි දෙදෙනාම නෙල්ලි වෘක්ෂනොත් එහෙම කියනවා මේක මේ දරුපල වලට හානි කරයි දරුපල වලට දෝෂයි කියලා ඒක නිවැරදි නැහැ එතනින් කියවෙන්නේ මේ දෙදෙනා තුල තියෙන ශරීරය තුල තියෙන රසායනික සංහිතේ තියෙන ගුණය තමයි කියවෙන්නේ මේක යම් කොටසක් දරුපල වලට බලපානවා මේක නැහැ කියන්නේ නැහැ රසායනික සංහිතියක් මිසක් උනොත් ඒක දරුපල වලට බලපෑමක් තියෙනවා මේක තදින් බැලුවේ මීට වසර 100කට එහා පැත්තේ කාලෙදී අද බොහෝ දෙනෙක් දරුවා හදන්නේ එක්කෙනෙක් නැත්තම් දෙන්නයි. අන්නේ එවිනි අයට මේ වෘක්ෂ පොරොන්දම නොගලපුණා කියලා එක ගැටලුවක් නැහැ. ඒක අත්‍යවශ්‍යම වූ පොරොන්දමක් නෙවෙයි. නමුත් පැරණි කාලෙදී ඒක තදින් බැලුවා මොකද හේතුව වෙනත් දෙයක් නිසා නෙමෙයි මේ රසායනික සංහිතේ තියෙන තුලිත බව කියන එක අවශ්‍යයි. මේ එදිනෙදා කටයුතු වලදී තමන්ගේ කායික සහ මානසික නිරෝගී භාවය තියාගන්නට. නමුත් මම කියන්නේ නැහැ ඒක අනවශ්‍ය පොරොන්දමක් කියලා. නමුත් ඒක අත්‍යවශ්‍ය කියන ගණයට වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. හරි. අපි දැන් කතා කරන්න ඕන ඊළඟට පක්ෂි පොරොන්දම පිළිබඳව. පක්ෂි පොරොන්දමෙන් මොකද්ද සංකේතවත් වන්නේ සහ එහි තිබෙන වැදගත්කම මොකද්ද මේ දෙක ගලපා ගැනීම හරහා මොන වගේ වාසියක්ද ඇතිවන්නේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇත්ත වශයෙන්ම පක්ෂි පොරොන්දම සහ ඝන පොරොන්දම අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. දැන් පක්ෂි පොරොන්දමේ පක්ෂින් 5 දෙනෙක් ඉන්නවනේ. බෙහෙරුණ්ඩ පක්ෂියා කියන රාජාලිය, පිංගල පක්ෂියා, කාක පක්ෂියා කුක්කුට පක්ෂියා සහ මයුර පක්ෂියා මයුර කියන්නේ මොනරට කුක්කුට කියන්නේ කුකුලට මේ පක්ෂීන් අන්‍යෝන්‍ය වශයෙන් මිත්‍ර පක්ෂීන් ඉන්නවා ප්‍රතිවිරුද්ධ පක්ෂීන් ඉන්නවා දැන් පිංගල පක්ෂියත් එක්ක අනෙක් ඔක්කොම පක්ෂීන් තරහයි නමුත් බේරුණ්ඩ පක්ෂියා එක්ක කාක පක්ෂියා මිත්‍රයි දැන් එහෙනම් මිත්‍ර පක්ෂීන් සහ විරුද්ධවාදී පක්ෂීන් අතර අන්‍යෝන්‍ය ගැළපීම බලනවා මේක ඉතා වැදගත් පොරොන්දමක් මොකද සාමාන්‍ය එදිනදා ජීවිතයේදී අදහස් සහ ආකල්පවල තියෙන බැඳීම් සහගත ස්වභාවය
රුචි අරුචිකම් මේ පක්ෂ පොරොන්දු මුතුලින් කියවෙනවා. දැන් සමහර ගෙවල් වල මේ නෝන ආස කෑම කන්න මහත්ය ආස නැහැ. දැන් මහත්ය ආස වැඩවලේ දෙන්න නෝන ආස නැහැ. මෙන්න මේක පක්ෂ පොරොන්දු මුතුල ඉතා වැදගත්. මේසත් දෙදෙනාගේ අන්‍යෝන්‍ය මතවාදයන් සහ අරමුණු අපේක්ෂාවන්ගේ තියෙන සමවිෂම බව කියවෙන ගුණයක් තමයි මේ පක්ෂ පොරොන්දුමට අයිති වෙන්නේ. මේසත් පක්ෂ පොරොන්දුම වැදගත් පොරොන්දුමක් වෙනවා. නමුත් ඔබ පැහැදිලිව මතක තියා ගන්න ඕන මෙතෙන්දී අපි බලන්නේ යම්කිසි ප්‍රතිශතයක්. ඒ නිසා මේ පක්ෂ පොරොන්දුම කියන එක වැදගත් පොරොන්දුමක් බව ඇත්තයි. එදිනදා ජීවිතය ගෙන යාමේදී මේ සියල්ල එකතුව තුලින් බලන ගුණය තමයි අපි අවසාන වශයෙන් නිගමනයකට එන්නේ. මේසත් පක්ෂ පොරොන්දුම වැදගත් පොරොන්දුමක් වෙනවා අන්‍යෝන්‍ය රුචි අරුචිකම් සහ අන්‍යෝන්‍ය තියෙන බැඳියාවන් පෙන්눔 කරන්නට. ඒක ඉතා වැදගත් පොරොන්දුමක්. හරි. ඊට පස්සේ පක්ෂ පොරොන්දුමෙන් පස්සේ අපි අවධානය යොමු කරන සූදානම් භූත පොරොන්දුම පිළිබඳ. භූත පොරොන්දුමෙන් මොකද කියවෙන්නේ සහ ඇයි එහෙම පොරොන්දම් ගැළපීමක් සිද්ධ කරන්නේ? මේ පංචමහා භූතයන්ගෙන් තමයි අපිව නිර්මිත වෙලා තියෙන්නේ මේ ලෝකේ සෑම දෙයක්ම. තේජස්, පඨවි, වායු, ආප්, ආකාශ. තේජස් කියලා කියන්නේ උණුසුමට, පඨවි කියන්නේ තද ගතියට, වායු කියන්නේ වායුමය ගුණයට, ආපෝ කියලා කියන්නේ වැగిරෙන ගුණයට, ආකාශ භූත කියලා කියන්නේ ආකාශ භූත කියලා කියන්නේ හිස් ඉඩ ගතිය. නැත්නම් වැකියුම්. රික්තාව කියන ගුණයට. මේ ගුණ දෙක තුල තියෙන අන්‍යෝන්‍ය බැඳියාව වළනවා. දැන් අපි දන්නවා තේජෝ ගුණය උණුසුම තියෙන තැන වායුව ඉන්න කැමති නැහැ. වායුව පැනලා දුවනවා. එතකොට තේජෝ භූතයත් සමග වායු භූතය ගැලපෙන්නේ නැහැ. මං කියන්නේ පැහැදිලි වෙන්න ඕන. අන්නේ ඒ විදිහට අන්‍යෝන්‍ය වශයෙන් මේ භූත පොරොන්දම් වල තියෙන ගැලපීම් සමවිෂමතාවයන් අනුව මේ දෙදෙනාගේ තියෙන අපි ඕනම කෙනෙක්ගේ තියෙනවා මේ යම්කිසි මේ ඕරා එකක්. අපේ අන්‍යෝන්‍ය මේ අපේ ශරීරෙ මේ විහිදුණු යම්කිසි ශක්තියක්. ඒ ශක්ති විශේෂය අනෙක් මගේ ඉන්න බිරිඳගේ ශක්ති විශේෂයත් සමග අන්‍යෝන්‍ය ගැලපීම තමයි මෙතනින් බලන්නේ. ඒ ගැලපීම ප්‍රතිවිරුද්ධනොත් නිතරම දෙන්න සාාරික වශයෙන් සෞඛ්‍යමය වශයෙන් දුර්වලතාවයට පත් කරන්න බලනවා. ගොඩක් ගෙවල් වල මහත්ය ලෙඩ වෙලා ඉවර වෙනකොට නෝන ලෙඩ වෙලා. නෝන ලෙඩ වෙලා ඉවර වෙනකොට මහත්ය ලෙඩ වෙලා. අපි දැකලා තියෙනවා. අන්නේ පංචමහා භූත ශක්තියන්ගේ තියෙන අන්‍යෝන්‍ය නොගැලපීම තුළ දෙදෙනාගේ ආකර්ෂණය තුළ තියෙන විකර්ෂණ ගුණයක්. ඒ නිසා දෙදෙනාගේ බැඳියාවට යම් යම් දෝෂ ඇති කරනවා. අන්න ඒක තමයි භූත ශක්තිය තුලින් බලන්නේ. හරි දැන් මේ අපි කතා කරන්නේ වැදගත්ම පොරොන්දම් පමණයි. ඔබ වරදවා තීරුම් ගන්න එපා මේ සියල්ලක් මෙතන කතා කරනවා කියන එක. පොරොන්දම් 20ක් තිබෙනවා නම් ප්‍රධාන පොරොන්දම් ඒ අතරින් වැදගත්ම අත්‍යවශ්‍ය පොරොන්දම් මොනවද කියන එක තමයි කතා කරන්නේ. දැන් අපි භූත පොරොන්දම පිළිබඳව කතා කරා. ඊළඟට වර්ණ පොරොන්දම පිළිබඳව කතා කරන්න ඕනේ. වර්ණ පොරොන්දම කිව්වහම අර අපි දන්නවනේ අතීතයේ ඉන්දියාවේ තිබුණා බ්‍රාහ්මණ, වෛශ්‍රීය, ක්ෂත්‍රීය, ශුද්‍ර ඔය විදිහට විවිධ වර්ණයන් වලට වෙන් කරලා තිබුණානේ මේ මනුෂ්‍ය ස්වභාවයේ මන මේ සමාජ පද්ධති විවිධ කොටස් වලට වෙන් කරලා තිබුණා. දැන් මම හිතනවා මේක තමයි මේ කියවෙන්නේ. මම හරිනම් ඔබතුමාට ඒක තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්. ඔව් මේ වර්ණ පොරොන්දම තුලිනු බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර වර්ණ. තවත් එක් වර්ණයක් තියෙනවා මට එක්වරම මතක් වෙන්නේ නැහැ. මේ තව එක් වර්ණයක් තියෙනවා ඒ වර්ණේ මට එක්වරම මතක් වෙන්නේ නැහැ. ඒ වර්ණය තුලින් කියවෙන්නේ මට ඒක පොඩ්ඩක් බලලා කියන්න පුළුවන්. මේ එක්වරම මට මතකෙට එන්නේ නැහැ. මේ ඒ වර්ණේ තමයි මේ එහෙම වෙන් වෙන්න හේතුව මොකද්ද කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕයිත් එක්කම. සංකර වර්ණ. සංකර. සංකර වර්ණ. මේ සංකර වර්ණ කියන්නේ මේ මෙතනදී කියන්න ඕනේ මේ සංකර වර්ණ කියන්නේ මේ පැරණි ඉන්දියාවේ මේ ඔය වෛශ්‍යවන්ට දාව ඉපදෙනවා මේ පිරිමි. දැන් පිරිමි දරුවෙක් ඉපදුනාම එයාට වෛශ්‍යවට මේ පිරිමි දරුවන්ගෙන් වැඩක් නැහැ. එයා ඒ පාරේ දාලා යනවා. පාරේ දාලා ගියාම කාලයක් ඉතින් මැරෙන ළමයි මැරෙනවා ජීවත් වෙනයි ජීවත් වෙනවා. එයා එකතු වෙලා යම්කි සමාජයක එතන ඉන්නවා රජුරුවන්ගේ මේ දරුවෙක් වෙන්නත් පුළුවන් සිටුවරයෙක්ගේ දරුවෙක් වෙන්නත් පුළුවන් මේ ඔක්කොම එකතු වෙලා හැදෙනවා යම්කිසි කුලයක් කාලෙකදී මේ අය ලොකු අන්න ඒ අය තමයි සංකර කියලා කියන්නේ සංකර වර්ණ දැන් ඊතර බ්‍රාහ්මණ ශිස්ත්‍රි වෛශ්‍ය ශුද්‍ර සහ සංකර වර්ණ දැන් මෙතනදී මේ මේ කුල වශයෙන් මේක වෙන් කරාට මේක ලොකු අර්ථයක් තියෙනවා මේකෙන් පෙන්නවා දෙදෙනාගේ තියෙන පොෂ් බව කියලා අපි සාමාන්‍ය කියන පොෂ් එක කියලා කියන්නේ දෙදෙනාගේ තියෙන ලොකු මහාන් තත්ත්වකම ඒ මහාන් තත්ත්වකම පෙන්වන දෙයක් තමයි මේ වර්ණ පොරොන්දමෙන් කියවෙන්නේ දැන් අපි හිතමු නෝන බ්‍රහ්මණ වර්ණ වෙලා අපි හිතමු ස්වාමි පුරුෂයා ශුද්‍ර වර්ණ වුණොත් මේ නෝනට මහත්යාගේ වැඩපිළිවෙල රුස්සන්නේ අපි හිතමු එයා අඳින පළඳින පිළිවෙල ගැලපෙන්නේ දැන් අපි හිතමු සමහර ඔබ දැකලා ඇති සමහර නෝනලා කියනවා මේ මිනිහා කොණ්ඩි පීරන්නේ මේ මිනිහා නාන්නේ මේ මිනිහා කිසි පිරිසුකමක් නැහැ මේ මිනිහා තැනකට ගිහිල්ලා කතා කරන්න දන්නේ දැන් අපි හිතමු ඔබට ඒක අඳුනා ගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම මේ වර්ණ පුරුඳම ගැලපෙන්නේ නැති කාලෙකදී දෙදෙනෙක් ගැලපෙන්නේ නැත්තම් ඔබ මිත්‍ර වෙලා ඉන්නව නම් ගෑනුල මේක එක්ක ඔබ එයාට නොකිය සාරියක් හරි යම් කිසි ගෞමක් හරි අරගෙන යන්න ගිහිල්ලා දෙන්න එතකොට එයා මොකද කියන්නේ
ඒ බලන්නකො මේ මිනිස්සු මෙයා ඔය අරන් ඇවිල්ලා තියෙන මගේ හැමතම මේක ගැලපෙන්නේ නැහැ නේ. මගේ පාටට මේක ගැලපෙන්නේ නැහැ නේ. අන්න එහෙම කියලා කෝ දෙන්න බිල කියලා මේක ගිහලා මාරු කරගෙන එනවා. අන්න ඒ වගේ තමන් කරන ක්‍රියාවන් වලදී අර අන්‍යෝන්‍ය තියෙන මේ උසස් බව සහ පහත් බව චර්යාවන්තුලින් පෙන්නනවා. සමහර ඔබ දැකලත් ඇති සමහර නෝනලා මහත්යට මගුල් ගේක යනවනම් කොන්දේසි දාලා යන්නේ. ඔන්න තමුසේ ගියාට කමන්නේ ඔතන ගිහලා වාචාලය වගේ කියවන්න එපා. මම ඕක දමල ගහලා එනවා ඔතන. සමහරවිට ඔබ දැකලත් ඇති ඒ වගේ මගුල් ගෙවල් වලට ගිහිල්ලා තාත්තා කාත් එක්ක කතා කරගෙන ඉන්නවනම් ළමයින්ට අම්මා තට්ටුවක් දාලා කියනවා. අන්න ගිහිල්ලා අර තාත්තව එක්කගෙන අතන අර පේන්නත් දර වාචාලය වගේ අතන කියව කියව ඉන්නවා කියලා. මොකද නෝනා කැමති නැහැ මහත්යගේ තියෙන වැඩිපිළිවෙලට. සමහරට දෙන්න එකට කැම කනකොට නෝනා අතින් අනිනවා. තලු ගහන්න එපා මිනිස්සු මෙතන. දැන් නෝනට ඇහෙනවා මෙයා තලු ගහනවා. හැබැයි අනික් කයට ඇහෙන්නේ නැහැ. අන්න ඒ කියන්නේ එතනදී තමන්ගේ මහත්ය කරන ක්‍රියාකාරකම් පිළිබඳව සෑහීමකට සතුටටපත් වෙන්නේ නැහැ. ඕක අනිත් පැත්තට තියෙනවා. නෝන පහත් වර්ණයක වෙලා මහත්ය උසස් වර්ණයක වුණොත් ඕක අනිත් පැත්තට තියෙනවා මේ විදිහටම. අන්න ඒ නිසා මේ වර්ණ ගැළපීමත් ඉතා වැදගත් පොරොන්දමක් වෙනවා. හරි. ඊට පස්සේ අපි කතා කරනවා ලිංග පොරොන්දම, නාඩි පොරොන්දම, රජ්‍ය පොරොන්දම, දින සහ ග්‍රහ මොනෝ කියනවා පොරොන්දම් පිළිබඳව කතා කරනවා. අපිට ලාව තියෙන බොහොම ටිකයි. ඒ නිසා කෙටියෙන් මේ කියන කාරණා පිළිබඳව කතා කරද්දී වටිනවා. ඔව්. දැන් මෙතනදී ලිංග පොරොන්දම තුලදී පෙන්වන්නේ දැන් ස්ත්‍රී ලිංග නම් පුරුෂයා. ඔව්. කාන්තාව පුරුෂ ලිංග නම් නිතරම ඒ මාතෘ මූලික පරිසරයක් තමයි එතන තියෙන්නේ. අම්මා තමයි ලීඩ් කරන්න ගෙදර. ඔව්. අම්මගේ වචනය තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ලිංග පොරොන්දම තුලදී නිතරම කියවෙනවා තමන්ගේ බලය සහ ශක්තිය. දැන් නපුංසක ලිංගයත් කියලා එතන එකක් තියෙනවා. ඔව්. දැන් නපුංසක ලිංග සමග සාමාන්‍යයෙන් කියනවා සම්ප්‍රදායිකව බලනකොට නපුංසක ලිංගික පුරුෂ ලිංග ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් නපුංසක ලිංගයත් එක්ක ඒ ලිංග දෙකම මධ්‍යම වශයෙන් ගලප ගන්න පුළුවන්. නොගැලපීමක් නැහැ මධ්‍යම වශයෙන් ගැලපෙනවා. නමුත් මෙතනදී විශේෂයෙන් එතනදී ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල කියවෙන්නේ පුරුෂයා පුරුෂ ලිංග වෙලා ස්ත්‍රිය ස්ත්‍රී ලිංග වෙනව නම් හොඳයි කියන එකයි. නමුත් ඒක අනිත් පැත්තට වුණාම වෙන්නේ අර මාතෘ මූලික ගුණයක් තමයි. ඒ දැන් දරුවෙක්ගෙන් අහනවා නම් යම් දෙයක් ඇහුවොත් කියන්නේ අම්මගෙන් අහන්න ඕන කියලා කියන්නේ. අම්මා තමයි එතන පාලනය කරන්නේ. හරි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම නාඩි පොරොන්දම. දැන් නාඩිය කියන එකෙන් අපිට තේරෙනවා ඇති නාඩිය කියන එකේ කියවෙන්නේ මේ තමන්ගේ ඇඟේ ලේ ගමන් කිරීමේ වේගය. ඒ නාඩි දෙක සමාන වුණොත් පූර්ණ නාඩි මධ්‍ය නාඩි අන්ත නාඩි කියලා තියෙනවා නාඩි දෙක සමාන වුණොත් ඒ දෙන්නගේ ලේ ගමන් කිරීමේ ස්වභාවය සමානයි. දැන් ලේ ගමන් කිරීමේ ස්වභාවය සමාන වෙනකොට ලෙඩ රෝග වැළඳීමේ සම්භාවිතාව සමානයි. අපි දැන් සමහර ගෙවල් වලට නෝනායි මහත්තයා ගිහිල්ලා ඒ ගෙදර ඉන්නව නම් මේ සරම්ප තියෙන එක්කෙනෙක් දෙන්නටම සරම්ප රෝග හැබෝ වෙනවා. හිමිරිසාව තියෙන එක්කෙනෙක් ඉන්නව නම් දෙන්නටම හිමිරිසාව බෝ වෙනවා. උණ තියෙන එක්කෙනෙක් ඉන්නව දෙන්නටම උණ හැදෙනවා. අපි සමහර ගෙවල් වලට ගිහිල්ලා අහනවා කෝ නෝනා නෝන හොඳටම අසනීපෙලා බුදිනේ කෝ මහත්තයා මහත්තයාට හොඳටම ලෙඩ වෙලා නේ දෙන්නම අසනීපින් ඉන්නවා දෙන්නටම එකට ලෙඩ වෙනවා එකට හොඳ වෙනවා දැන් මෙහෙම වුණාම ඉස්සර කාලේ නාඩි පුරුණම විශේෂයෙන් බලනවා මොකද හේතුව ඒ කාලේ වෙද මහත්තෙක් හොයාගන්න හරි අමාරුයි හැතක්ම ගනම් පයින් යන්නට ඕන නමුත් අද කාලේ නම් මේ ටෙලිෆෝන් පණිවිඩයකින් ડોක්ටර් කෙනෙක්ව වෛද්‍යවරයෙක්ව ගෙදරට ගෙන්න ගන්න පුළුවන් ඊටත් අමාරු නම් ඇම්බියුලන්ස් එකක් ගෙදරට ගෙන්න ගන්න පුළුවන් අන්න ඒ නිසා ඒ කාලයට සාපේක්ෂයි ඒක ඒ නිසා මේ නාඩි පුරුණම කියන එක ඒ කාලේ වැදගත් පුරුණමක් බව ඇත්තයි නමුත් අද ඒ තරම් වැදගත් පුරුණමක් නෙවෙයි නමුත් නාඩි පුරුණම අසමාන වෙනවා නම් හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. කාලයත් ඒ ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන් කියන එක තමයි මේක කියවන්නේ. අපිට තව බොහොම ටික කාලය තියෙන ඉක්මනට අපි කියමු මේ රජ්‍ය පොරොන්දම කියන්නේ මොකද්ද? ඇත්ත වශයෙන්ම කාලයත් එක්ක මොකක්ද වෙනස් නොවෙන්නේ? මම අහන්නේ ප්‍රශ්නේ එකයි මයන්න කියලා ඊළඟ මයන්න කියලා කලින් මම කියන්න කලින් මමත් වෙනස් වෙලා. එන රජ්‍ය පොරොන්දම කියනවා දෙදෙනාගේ නහර ශක්තිය පිළිබඳව. ඒ දෙදෙනාගේ අන්‍යෝන්‍ය ශක්තියින් පිළිබඳව කියවෙනවා. ඒ නිසා රජ්‍ය පොරොන්දම අසමාන වෙනව නම් තමයි යහපත් කියන එක තමයි කියන්නේ. අසමාන වුනම මේ දෙකේ බැඳීම තියෙනවා. ධන ඍණ වගේ. හරි ඊට පස්සේ දින පොරොන්දම. ඒ කියන්නේ මම හිතන උපන් දිනයේ පිළිබඳ මේ කතා කරන්නේ. නෑ උපන් දිනේ නෙමෙයි. දින පොරොන්දම කියන්නේ අපි දන්නවා රවි දිනය, චන්ද්‍ර දිනය, කුජ දිනය, බුධ දිනය, ගුරු දිනය, සිකුරු දිනය සහ ශනි දිනය කියලා තියෙනවා. මේ දින පොරොන්දම සම්ප්‍රදායික පොත්වල තියෙනවට වඩා වෙනස් ආකාර තමයි මේ තුල විග්‍රහ වෙන්නේ. ඇත්ත වශයෙන්ම දැන් ගත්තොත් එහෙම චන්ද්‍රයා කියන ග්‍රහය ලෞකික ස්ථාර්ථය කියවෙන ග්‍රහයක්. එන ලෞකික ස්ථාර්ථය කියවෙන ග්‍රහයක් සමග ලෝකෝත්තර අනිෂ්ඨාර්ථය කියවෙන ශනි දිනය ගැලපෙන්නේ නෑ. අන්න ඒ වගේ ලෝකෝත්තර ඉෂ්ඨ ග්‍රහය කියවෙන ග්‍රහයක් එක්ක ලෞකික අනිෂ්ඨ ගුණය කියන ග්‍රහයක් ගැලපෙන්නේ නැහැ. ලෞකික ඉෂ්ඨ ගුණය කියන ග්‍රහයක් ගැලපෙන්නේ නැහැ. මේ අනුව මේ දින පොරොන්දම වැදගත් පොරොන්දමක් දෙදෙනාගේ අන්‍යෝන්‍ය වශයෙන් තියෙන බැඳීම කියවෙන්නට. මොකද මේ පංචාංගය කියන එක හැදිලා තියෙන්නේ දිනය නැකත තිතිය යෝගය කරණය කියන පංචාංගය මුල් කරගෙන. ගහක මුල් ගෙඩි කොළ පොතු කියනවා වගේ. අන්න ඒ වගේ මෙතනදී මූලික වෙනවා මේ දින පොරොන්දමත් අන්‍යෝන්‍ය බැඳියාව කියවෙන්නට.
හරි දැන් අපි මේ පොරොන්දම් බොහෝ ප්‍රමාණයක් අතරින් අත්‍යවශ්‍ය වැදගත්ය සැලකන පොරොන්දම් කීපය පිළිබඳව තමයි කතා කරේ. ඉතින් ඒ පිළිබඳ අවබෝධයක් ගන්න ඇතයි අපි විශ්වාස කරනවා. දැන් ඔබතුම ආරම්භයේදී සඳහන් කළා අර මේ 7 වෙනි කොටුව පිළිබඳව. දැන් විවාහයට ආදරයට ප්‍රේමයට බලපාන 7 වෙනි කොටුව නම් මේ 7 වෙනි කොටුවේ තිබෙන වැදගත්කම පිළිබඳව ටිකක් විග්‍රහ කරගන්න එක වටිනා. මොකද හේතුව යම් කිසි කෙනෙක් විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කේන්දර ගලපන්න පොරොන්දම් ගලපන්න බලාගෙන ඉන්නවා නම් ඔය කියන කාරණා පිළිබඳව දැනගන්න එක වටී කියලා මට හිතෙනවා. ඇත්තෙම කියනවා මේ 7 වෙනි කොටුවෙන් තමයි ශරීරයේ ලිංගයේ පෙන්වන තැන 7 වෙනි කොටුව. මේ 7 වෙනි කොටුවේ තේජෝ බලති ග්‍රහයන් ඉන්නවා නම් උදාහරණයක් කුජ ග්‍රහය වේගවත් ග්‍රහය රාහු ග්‍රහය එවැනි ග්‍රහය ඉන්නවා නම් ඒ ස්ථානීය තුල තියෙන වේගවත් ගුණය වැඩි. එනම් අවශ්‍යතාවයන් වැඩි. වේගවත් ගුණය වැඩි. ඒ තුල කේතු වගේ ග්‍රහයක් ඉන්නවා නම් සෙනසුරු වගේ ග්‍රහයක් ඉන්නවා නම් ඒ තුල තියෙන වේගවත් ගුණය අඩු කරනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි කේන්ද්‍රීය 7 වෙනි කොටුව පමණක් නෙමෙයි 8 වෙනි කොටුවෙන් තමයි 7 වෙනි ප්‍රවත්ම පෙන්වන්නේ. लग्न ईट उपस्तंभक सहयोगे दक्वाणी हते हत तम लग्ने नितरम ग्रहपुरंद गेलपीमेदी लग्न कोटुवत् हतनी कोटुवत् अटवनी कोटुवत् पिलिबंधव वेडी अवधानिया कुमुकर ईट मत विवाह जीवित अभ्यंतरे कीवन दिवनी कोटुवत् इता वेदगत् मीनसा मिथन ग्रहपुरंदम की अर्थ हतनी कोटुपमणग्नि एत्वशेम मेदेन्ना तीन चरितमे गुणयान पिलिबंधव वासना वासना गुणयान पिलिबंधव वेडियंग विग्रहकरण गुणे तमय ग्रहपुरंदम तुलिंग विग्रहकरेन्नी एना विवाह जीवते अभ्यंतरिक गुणे विवाह जीवते पवत्म विवाह जीवते तीन रसात्मक श्रृंगारात्मक रस पिलिबंधव कीवेनव ग्रहपुरंदम तुलिंग इन सा ग्रहपुरंदम अत्यावश्य वेदगत पुरंदमकवेनो හරි දැන් අද මේ අද දවසේ අපි මේ කතා කරපු කාරණාත් එක්ක ඔබට යම්කිසි අවබෝධයක් එන්න ඇති මේ පොරොන්දම් ගැළපීම කියන්නේ මොකද්ද ඇයි ඒක එහෙම වෙන්නේ සහ දැන් බලන්න දැන් අපි කතා කරපු කාරණාත් එක්ක ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ විදිහට පොරොන්දම් වර්ග කීපයක් තිබෙන එකේ විද්‍යාත්මක පසුබිමකුත් මේ තුල තිබෙනවා මේ විග්‍රහ කිරීම හරහා මොකද හේතුව සාමාන්‍ය ලෝකයේ තුල අපට දකින්න හැකියාවක් ලැබෙන විවිධ ලක්ෂණයන් මේ කතා කරන පොරොන්දම් තුල තිබෙනවා ඉතින් ඒ පිළිබඳ අවබෝධයක් එන්නේ නැත අපි විශ්වාස කරනවා අපිට ලැබිලා දෙන කාලය අවසානයි බොහොම ස්තුතියි අයිබෝන් කියලා සම්මත විශේෂයෙන් මතක් කරනවා අපි මේ කතා කරපු කාරණා තුල ඔබ යම්කිසි දැනුමක් ගත්තා නම් ඔබේ ජීවිතයට මේක සම්බන්ධ කරගනී කියන විශ්වාසය අපට තිබෙනවා මොකද හේතුව මම අර ආරම්භයේදී කිව්වා වගේ ජ්‍යොතිෂය කියන විෂය අනාදිමත් කාලයක පටන් පැවතෙන්නේ මෙහි තිබෙන හරයක් සාරයක් අඩංගු නිසා ඉතින් ඒක අපි පිළිගත යුතුයි තර්කයකින් තොරව කොහොමුණත් අපි අද කතා කරපු කාරණා හරහා යම්කිසි දිනක විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න තරුණ තරුණියන් කේන්දර ගලපන්න පුරුන්දම් ගලපන්න බලාපොරොත්තු වෙනවා නම් ඔය කියන කාරණා පිළිබඳ අවධානයෙන් ඉන්න අවබෝධයෙන් ජීවිතේ ගත කරන්න උත්සාහ කරන්න එහෙම උනොත් හොඳ පොරොන්දමක් ගලපුනොත් බොහොම හොඳයි දෙමාපියන්ට අප මතක් කරන්නේ දරුවන් පිළිබඳ සැලකිල්ලක් දක්වනවා නම් දරුවන්ගේ අනාගතයේ විවාහය මේ කියන කාරණා පිළිබඳ සැලකිල්ලක් දක්වනවා නම් ඔය කියන අපි කතා කරපු කාරණා පිළිබඳ අවබෝධයක් තිබෙන එක වටිනවා මොකද හේතුව ජ්‍යොතිෂය කියන විෂය විකුණගෙන ගන්න හොඟ දිනෙක් සමහර අවස්ථාවලදී උත්සාහ කරන අවස්ථාවල නොරවටි ඔබට ඔබේ යහපත උදා කරගන්න හැකියාවකුත් ලැබෙවි. ඉතින් ඒ නිසා මේ මතක කිරීමත් එක්ක අපි වැඩසටහන අදට අවසන් කරනවා. විඳිනේ උදාසන අවසන් නැහැ. ඉසිවර අසුප අවසන් වෙනවා. අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් මුණ ගැහෙනවා. රැඳී සිටින්න විඳිනේ උදාසන සමගින්. බ්‍රහස්පතින්දා මේ විශේෂාංගයට ඔබ බොහොම සෝදානමක් තියෙනවා කියන විශ්වාසය හැමදාම මගේ හිතේ තියෙනවා. ඉතින් අපි හැමදාමත් බොහෝ දැනුවත් කරනවා. මොකද අපි කියන මැරෙනකම්ම ජීවිතය ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා. දැනුවත් වීම දැනුවත්භාවය අතිශයින් වැදගත්. අපි පුතපත කේවල ඉගෙන ගන්නවා. එතකොට මේ කරුණු සමාජයත් එක්ක ගැවසීලා ඉගෙන ගන්නවා. අධ්‍යාපනය හරහා ඉගෙන ගන්නවා. කොහොම වුණත් අපිට දෙයක් ජීවිතයට එකතු වෙන්න අපි අධ්‍යක්ීම් වලින් පරිපූර්ණ වෙනවා. ඒතකොට දැනුමින් පෝෂණය වෙනවා. එහෙම වුණාම තමයි ප්‍රඥාවන්ත මිනිසුන් විදිහට සමාජයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. සමහර ප්‍රායෝගිකව අපිට හිතන පතන හැමදේම කරන්න බෑ. නමුත් යම්කිසි විදිහකින් සමාජ ජීවත් වීමේදී අපිට මේ දැනුවත් භාවය අතිශයින් වැදගත්. ජීවිතය ඉස්සරහට යනකොට අනේ අපි මේ ගැන දැනගෙන හිටියා නම් කියලා අපිට තියෙනවා නම් බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් අපි ජීවිතේ පියවරක් හරි ඉස්සරහට යන්න පුළුවන් කියන විශ්වාසය මගේ අත්දැකීම් මටත් තියෙනවා. ඒ නිසා අපි අපේ රටේ ආයතන පිළිබඳව දැනුවත් කරනවා, එහේ සේවාවන් පිළිබඳව කතා බහ කරනවා, අපේ රට පිළිබඳව කතා කරනකොට අපිට බොහොම ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන්. බොහොම ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන රටක් තමයි අපිට තියෙන්නේ. अभी कोह अभी मे कोलंबट वेला इन टीक खाले तो नहीं टीका कलियट गेल बेलुहाम अपे रटे तीर देवा दग्गा अभी कई तरह वास मे वगरटक इपदेन लभीमत्ल
ඒ නිසානේ විදේශිකයන් ඇවිල්ලා අපේ රටේ දේවල් නරඹලා සතුටු වෙලා යන්නේ. ඉතින් ඒ වගේ හොඳ ඉතිහාසයක් හොඳ ශිල්පීන් ඒ වගේමයි ඒ වගේ වටිනා දේවල් අපිට බලන්න අපේ රටේ තියෙනවා. දැන් මේ වටිනා දේවල් ගැන කතා කරනකොට මේ වටිනා දේවල් අපි අද තියෙන දේවල් රැකගත්තුත් තමයි අපේ දරුවන්ට අනාගත පරපුරට මේවා බලන්න පුළුවන්කම ලැබෙන්නේ. අනේ එතන පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. නමුත් ඔබ දන්නවද මේ පිළිපදවත් ක්‍රියා කරන ආයතන අපේ රටේ තියෙනවා කියලා. එහෙදී අපිට මූලිකත්වයේ ගැන සඳහන් කරන්න පුළුවන් තැනක් තමයි ඔය ජාතික ශිල්ප සභාවල් කියලා කියන්නේ. විශේෂයෙන්ම කර්මාන්ත හා වාණිජ කඩදු පිළිබඳ අමාත්‍යාංශය යටතේ තිබෙන ජාතික ශිල්ප සභාව හරහා මෙන්න මේ අපේ නැති විලා යන නැත්තම් අපිට තියෙන බොහොම හොඳ ඉතිහාසයක් තියෙන මේ හස්ත කර්මාන්තය කියන මේ ශිල්පීන්ව රැකගනිමින් මේ කර්මාන්තේ නගා සිටුවන්න ඕන් බොහොම වෙහෙස මහන්සි වෙන පිරිසක්. එනිසා අපි අද කල්පනා කරා මේ පිළිබඳව කතා කරන්න ඕනේ කියලා අපි ආරාධනා කරා ජාතික ශිල්ප සභාවේ ගරු සභාපතිනිය හේෂානි බෝගෝලගම මෙනෙවියට ආයුබෝවන් සුබෝදෑසනක් ඔබතුමිට. ඒ වගේම ජාතික ශිල්ප සභාවේ සහකාර අධ්‍යක්ෂක සැලසුම් ඕකේ ජයලත් මහතාට ආයුබෝවන් සුබෝදෑසන. ඒ වගේම අපේ ගම කියන්නේ බොහොම ප්‍රසිද්ධ ස්ථානයක් ඔබ බොහොම ආසාවෙන් නරඹන තැනක්. අපේ ගම පරිශ්‍රයේ අපේ තානිය රැඳිලා ඉන්නවා. අපි වරින් වර එවත් සජීවීව සම්බන්ධ කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. කැමති ඔබතුමාගෙන් දැනගන්නට දැන් අපේ ගම කිව්වාම ජාතික ශිල්ප සභාව කිව්වහම අපිට විවිධ අදහස් ඔලුවට එනවා. මොකක්ද ඇත්තට මේ කාර්යභාරය? මොකක්ද මේ ශිල්ප සභාව කියලා කියන්නේ? මේ සුන්දර ශ්‍රී ලංකාවේ පින්බර මිනිසුන්ගේ ඒ නිර්මාණශීලී දෑත් වලින් නිර්මිත වන්නා වූ නිර්මාණ සඳහා වටිනාකම ලබා දීම සඳහා කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශයේ යටතේ තියෙන ජාතික ශිල්ප සභාවට මුලින්ම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් හිරු ටීවී මාධ්‍ය ජාලයට අපි ස්තුති පුද කරමි. මම ආරම්භ කරන්නම්. ජාතික ශිල්ප සභාව කියන්නේ 1982 අංක 35 ධර්ම ජාතික ශිල්ප සභාව අනුබද්ධිත ආයතන පනතේ ස්ථාපිත කරන ලද අපගේ දැක්ම වෙන්නේ හෙළ අත්කම් පෝෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම. එතකොට ඒ හරහා අපේ ශිල්පීන්ගේ ජීවන තත්ත්වයෙන් නගා සිටවීම සඳහා වසර 2500ක ඉතිහාසයකට උරුමං කියන ශ්‍රී ලංකාවගේ රටක අපගේ රටේ ඉතිහාසයේ ඉඳලා රජ කාලේ ඉඳලම අපිට යම් කිසි ශිල්පිය ආවනම් ඒ ආවේ අපේ සාම්ප්‍රදාය හරහා. ඒ සාම්ප්‍රදාය සුරකීම සහ සංරක්ෂණය කළා ඒ ක්ෂේත්‍රය තුල නිල්ලා යන ශිල්පින්ගේ ජීවන තත්ත්වය නගා සිටීම කියන මේ මූලික අරමුණ ඇතිව තමයි අපි කටයුතු කරන්නේ. ඒ සඳහා ජාතික ශිල්ප සභාව හැටියට ක්‍රියාකාරකම් එහෙම නැත්නම් වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරනවා. ඒ අතර මූලිකම වන්නේ අපි හස්තකර්මාන්ත ක්ෂේත්‍රයේ ආශ්‍රිතව ඒගොල්ලන්ට අවශ්‍ය කරන දැනුම ලබා ගැනීම සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ ඒ පුහුණු වැඩසටහන් වලින් පුහුණුව ලබන ශිල්පීන් සඳහා ඔවුන්ගේ ස්වයං රැකියා වශයෙන් එක කරගෙන යාම සඳහා අවශ්‍ය කරන උපකරණ කට්ල සහ අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් ලබා දීම. ඒ වගේම තමයි ඊට පස්සේ නිෂ්පාදනයක් කරගෙන යනකොට ඒගොල්ලන්ට අවශ්‍ය කරනා වූ වෙළඳපොළ පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම. ඒ වගේම තමයි විශේෂයෙන්ම ජාතික ශිල්ප සභාව විසින් කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශ උපදෙස් ඇතිව අපි වාර්ෂිකව පවත්වනවා අපගේ ශිල්පීන් ඇගීම සඳහා වගේම ජාත්‍යන්තර තලයට රැගෙන යාම සඳහා ජාතික හස්තකර්ම ප්‍රදර්ශන හා තරඟය. එම තරඟයෙන් සෑම වසරකම ස්වර්ණ සම්මාන ඇතුළුව සම්මාන 400කට වඩා වැඩි ප්‍රමාණයක් හිමි කර ගන්නා ශිල්පීන් සඳහා ජනාධිපති සම්මාන ලබා දෙනවා. මම හිතන්නේ පසුගිය වසරෙත් අපි ලබා දුන්නා. මේ වසරේ මේ සියලු දේවල් සැලසුම් කරලා තියෙනවා අපේ සභාපති මේ උපදෙස් පරිදි. ඔව්. ඉතින් අපි දැන් දන්නවා ජාතික ශිල්ප සභාවේ කාර්යභාරය මොකක්ද කියලා. මම ඔබට කිව්වා මේ මොහොතේ අපේ තානිය රැඳිලා ඉන්නවා කියලා බත්තරමුල්ල පළවත්ත ප්‍රදේශයේ තිබෙන අපේගම පරිශ්‍රය අපේ ඇත්තක සම්බන්ධ වෙලා බලමු මේ මොහොතේ දෙහි සිද්ධ වෙන්නේ කොමක්ද කියලා. ආයිබන් අද දවසේදී ජාතික ශිල්ප සභාවේ කාර්යභාරය පිළිබඳව මැදිරිය තුල බොහෝ දේ කතා බහ කරනවා. ඒ අතරවාරයේ පුරුදු විදිහට ඒ දේවල් සිදු කරන ස්ථානෙට මම जातिक शिल्प सभाव मंगदेव बत्रमूल्य पीटलती है जातिक शिल्प सभाव की दैते शक्ति सवे वगेम दैते तीन निर्माणात्मक हेक्यावीन दीन एन खेमती ओबट भूम हुद अतलक सफायदेन आयतने लबादेन आयतना थिंग मे आयतने टापू गमन अभी कथाभाकर हेतुआ जातिक शिल्प सभावे सहकार अध्यक्ष संवर्धन समींद कहन गम महात्मा तेक् आयुन बुतम අපිට කහංග මහත්මයා කියන්නකෝ දැන් ජාතික ශිල්ප සභාවේ අරමුණු බොහෝමයක් මම දැක්ක මේ ඇතුළෙනකොට පූර්වක සඳහන් කළා තියෙනවා. ඉතින් මේකත් එක්ක අපි මේ කාර්යභාරය පිළිබඳව මැදිරියතුළු බොහෝ දේ කතා බහ කරනවා. මේ 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 ස්ථානයෙන් බත්තරමුල්ල පිට මේ ප්‍රධාන කාර්යාලයෙන් මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා අපි කතා බහ කළා. ප්‍රධාන කාර්යාලයෙන් විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ අපි අවුරුද්ද මුල හැම අවුරුද්දකම මුල අපේ අපේ දිස්ත්‍රික් සහ පළාත් නිලධාරීන් සහ අපි ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් සියොදෙනා එක්ක වෙලා අපේ දර්ශනය සහ මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා අපි
ඇක්ෂන් ක්‍රියාකාරී සැලැස්මක් හදනවා. ඒ ක්‍රියාකාරී සැලැස්මක් අනුව හැම දිස්ත්‍රික්කෙටම පළාතකම යම් වැඩ කොටසක් පැවරෙනවා. එතකොට අපි මේ වැඩ කොටස ක්‍රියාත්මක කරන්නේ අපි දිස්ත්‍රික් සහ පළාත් නිලධාරීන්. එතකොට ඒ නිලධාරීන් අදාළ වැඩසටහන් ප්‍රධාන කාර්යාලයට ලැබුණු පසු අපි ඒවට අවශ්‍ය මුදල් වෙන් කරලා අවශ්‍ය අනුමැතියන් අරගෙන වෙනත් ආයතන සම්බන්ධීකරණය කළා. ඒත් අපේ තියෙන දිස්ත්‍රික් කාර්යාලය සහ පළාත් කාර්යාලය සම්බන්ධීකරණය කළා. ඒ වඩාත් සුමටව සිද්ධ කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ආයතනික මට්ටමේ ලබා දීම තමයි ප්‍රධාන කාර්යාලයේ විසින් සිදු කරනු ලබන්නේ මූලික වශයෙන්. දැන් මේ හස්ත කර්මාන්තවලට හැකියාව තියන අයට ඒ දේවල් වලට දිරි දෙන ආයතනක් විදිහට ශිල්ප සභාව හඳුනා දෙද්දී අපි චුට්ටක් කතා කළොත් පළාත් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් මේ දේවල් වලට අතහිත දෙන්න කොයි විදිහටද මේ ආයතනෙන් ක්‍රියා කරන්න කියලා? විශේෂයෙන්ම අපේ සම්පූර්ණ අපේ මෙහෙවර සහ අපේ ක්‍රියාදාමය යොමු වෙලා තියෙන්නේ හස්ත කර්මාන්ත ශාස්ත්‍රීය වර්ධනය සඳහා. අප මුලින්ම හස්ත කර්මාන්ත ශිල්පීන් අපේ පළාත් සහ දිස්ත්‍රික් නිලධාරීන් හස්ත කර්මාන්ත ශිල්පීන් හඳුනා ගන්නවා. විශේෂයෙන්ම වුන් සමහර වෙලාවට හුද කලාව තමන්ගේ මේ හස්ත කර්මාන්ත ශාස්ත්‍රයේ නිෂ්පාදන සිදු කරමින් ඉන්නවා. ඒතර ඔවුන් අපේ ගෙවල් වලට ගිහිල්ලා වැඩබිම් වලට ගිහිල්ලා ඔවුන් හඳුනාගෙන ඔවුන් ජාතික ශිල්ප සභාවට අපේ ලියාපදිංචි කරගෙන ඔවුන්ට වෙනම අපේ ශිල්ප සම්බන්ධන සමිති පිටුවල තියෙන සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ආවරණය වෙන පරිදි එතකොට ඒම ශිල්ප සම්පත සම්බන්ධ විල සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. එතකොට අපේ මේ වැඩසටහන අපේ මුළු ක්‍රියාකාරී සැලැස්මම යොමු වෙලා තියෙන ශිල්ප සම්බන්ධන සමිති සක්‍රීය මට්ටමින් දායක කරගෙන ඔවුන්ට ඍජු ප්‍රතිලාභ ලැබෙන විදිහ තමයි අපි වැඩසටහන් සංවිධානය කරලා තියෙන්නේ. එතකොට ඔවුන්ට අවශ්‍ය මූලික තාක්ෂණ පුහුණු වීම අපිට ලැබලා දෙනවා. ඒ වගේම අන්තර්මාධ්‍ය ඉහළම උසස් තාක්ෂණික පුහුණු වීම ලැබලා දෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් තව විශේෂ වෙනත් ඔවුන්ගේ අවශ්‍යතාවය ඉල්ලීම පරිදි වෙනත් වැඩමුළු සංවිධානය කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය තමන්ගේ හස්ත කර්මාන්ත ශාස්ත්‍රය වර්ධනය කර ගැනීමට අවශ්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය තියෙනවා ගැටලු තියෙනවා ඒව විසඳන්න අපි මැදිහත් වෙනවා ඍජුව. එතකොට ඔවුන්ගේ භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා අපි වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. හොඳයි, මම හිතන්නේ ලොකු කාර්යභාරයක් සිද්ධ වෙනවා. ඉතින් තවදුරටත් අපි පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙන ඔබතුල තියෙන ශිල්පීය හැකියාව දියුණු කරගන්න හොඳ අත්වලක් ලබා දෙන ආයතනයක් ජාතික ශිල්ප සභාව. අපි තවත් බොහෝ දේ කතා කරමු. මැදිරියත් සමගින් සම්බන්ධ වෙනවා. ඔව්, ස්තුතිවන්ත වෙනවා තානිය ඔබට. දැන් එතුමා කිව්වා මේ ඒ වෙලාවේ අපි දැක්ක මේ බොහෝ දේවල් වෙනවා කියලා, මේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට තමන්ගේ ආදායම සරි කරගන්න, ජීවිතේ ඉස්සරහට ගෙනියන්න, වෙළඳපොළ නිර්මාණය කරගන්න. ඇත්තටම මේවයි කිව්ව විදිහ සිද්ධ වෙනවද? ඔව්, අපි දැනටත් 2016 වර්ෂය බැලුවහම ක්‍රියාකාරී සැලැස්ම දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි අපේ පුහුණු වැඩසටහන් බැලුවාම අපේ පුහුණු මධ්‍යස්ථාන 112ක් තිබෙනවා රට පුරාම විහිදී. ඒ වගේම ගුරු ශිල්ප පන්ති හැටියට ගුරු ශිල්ප වැඩමුළු 60ක් දියත් කර තිබෙනවා. ඒ ආකාරයෙන් බැලුවාම 172ක වගේ පුහුණු වැඩ කටයුතු දැනට කරගෙන යනවා. ඒ මගින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් ශිල්පීන් මෙම ක්ෂේත්‍රය වෙතට ගෙන ඒමට තමා බලාපොරොත්තු වන්නේ. ඒ එක කොටසක්. ඒ වගේම දැනට මෙම ක්ෂේත්‍රයේ ඉන්න ශිල්පීන්ට ඉදිරියට යන්න ඔවුන්ගේ ඇත්තෙන්ම තියෙන ප්‍රශ්න හඳුනාගෙන ඔවුන් ළඟටම ගිහිල්ලා එම ප්‍රශ්න හඳුනාගෙන එම ප්‍රශ්න කෙසේද විසඳන්නේ කියලා බලා ඉදිරියට ක්‍රියා කරමින් අපි පවතිනවා. එතන ඔබතුමිය පැවසූ ආකාරයෙන් ඇත්තෙන්ම වෙළඳපොළ කියන තැන ටිකක් අපි වැඩිපුර යොමු වී තිබෙනවා. ඔවුන් විශේෂයෙන්ම දක්වන්නේ වෙළඳපොළ සම්බන්ධයෙන් විවිධ ගැටලු තිබෙන බව. ඉතින් අපි ශිල්ප සභාව හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ මෙම වෙළඳපොළට ඔවුන්ට ඍජුවම අවකාශ විය හැකි ක්‍රමවේද හොයාගෙන එය ඍජුවම ඔවුන්ට ක්‍රියා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොතින් අතරමැදියෝ අවම කර ඔවුන්ට තමන්ගේ නිර්මාණ සහ තමන්ගේ භාණ්ඩ ඍජුවම අලෙවි කර හැකි ක්‍රමවේද තමයි අපි ඉදිරියට ඔවුන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව්, අපි දකිනවා මොකද ඔවුන් අතින් නිර්මාණය වෙන්නේ අති විශිෂ්ට ගණයේ නිර්මාණ. අපි ලේසියෙන් පහසුවෙන් වෙළඳපොළට ගිහිල්ලා අයියෝක ගණන් වැඩි කිව්වට ඔවුන් ඒව හදන්න නිර්මාණය කරන පුදුමාකාර වෙහෙසක් ගන්නවා. ඔබට ඒක දකින්න පුළුවන් අපේ ගමට ගියොත්. ඒ නිසා තමයි මොවුන්ට මොකද්ද යන කලදසාව කියන දේ පිළිබඳව අපි ටිකක් දෙපාරක් තුන් පාරක් ඉතලා කතා කරන්න ඕන වෙන්නේ. අපි තව ටිකක් කතා බහ කරමු තවත් පුංචි විරාමයකට ගිහිල්ලා.
අපි කතා බහ කරමින් ඉන්නේ ජාතික ශිල්ප සභාවේ කාර්යභාරය සම්බන්ධව. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න කොහොමද මේට සම්බන්ධ වෙන්න පුළුවන් දැන් සමහර උන්ට මේ ගැන අදහසක් නැහැ. දැන් මෙහෙම වැඩසටහන බලද්දී තේනවා හැකියාවක් තියෙන අය අපිටත් මේ විදිහේ දෙයකට සම්බන්ධ වෙලා කොහොමද ඉස්සරහට යන්නේ අලුත් අය වෙන්න පුළුවන් මේ නිර්මාණ කරන අය වෙන්න පුළුවන් කොහොමද ඊට ප්‍රස්තාව තියෙන්නේ? जाति शिल्प सभावे अपे सैम दिस्ट्रिक दिस्ट्रिक निर्धारिकवे सैम पलाकम पलात् कार्यालय तीनों जाति शिल्प सभावे तुलाइन अपे सहकार अध्यक्ष के वगेम प्रधान कार्यालय अपट संबंध विन पुलवांग ये वगेम तमाय अभी सामान्य अभी गत्र पश्चिम कालीन की वो वगेम अपे जाति प्रदर्शन समगामी वो अभी सैम दिस्ट्रिक आवरण निधेट अभी धनवत् किरी वेडसटा विशिपा क्रियात्मक किरी सलसम कल तीन इतना मे धनवत् किरी वेडसटा अभी धनवत्कर्ण शिल्पीन वगेम रटेन्ना सीरदनाट अभी आराधना कल ये सहभागी पुलवा ये वगेम विशेषम दम पेरदीपत्र विनस्तत्टते अपे सभापति योजना कल तीन वकद विशेषम हुद अभी प्रवाह संबंधक तीन ये अध्यापन अमात्यांशे अध्यापन अमात्यांशे अटते तोरागत पासल हरह पासल धर्व धनवत्ला ये तुली पासल धर्व पमना गमटे धर्व हर ये पणिवीडे गिनी ये हर अपित संबंध अवश्य पहासुगंग सल सल दिन जीवात्मार्गेमान දැනට මම දකින්නේ ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ මේ හස්ත කර්මාන්තය සහ අපේ මේ සම්ප්‍රදායික අත්කම් නිර්මාණ ලෝකයේ සැඟවුණු රහසක් හාමින් අපිට කියන්න පුළුවන්. ඇත්තෙන්ම යුරෝපීය රටවල් බටහිර රටවල් විශේෂ ඉල්ලුමක් තියෙනවා අපේ නිර්මාණවලට. නමුත් ආසියාවේ ගත්තොතින් හස්ත කර්මාන්තය සහ අත්කම් කිව්වොතින් ඉදිරියෙන් ඉන්නේ ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මලේසියාව. ඒ වුන් හොඳට තමන්ගේ බාණ්ඩ අලවිකරණය කරලා තිබෙන නිසා. නමුත් අපේ බාණ්ඩ ගත්තොතින් ඊටාම චාම් අන්දමින් තමයි නිර්මාණය වෙන්නේ මේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව බලද්දී. සහ අපේ බාණ්ඩ සහ අපේ මෙම කර්මාන්තයේ ඉදිරියට ඇවිල්ලා තියන්නේ ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන. ඉතින් මෙයට ඉතාම හොඳ ඉල්ලුමක් තියෙනවා අපේ රට තුල සහ බටහිර රටවල් වල. වෙළඳපොළ කියන දේ අපිට ස්ථාපිත කරන්න පුළුවන්. ඔබතුමිය කිව්වා වගේ ඇත්තෙන්ම ලේසි පහසු වැඩක් නෙමේ. නමුත් කළ හැකි. ඒ වගේම තාක්ෂණය යොදා ගනිමින් අපිට මේ වෙළඳපොළ ඉතාම අපේ ශිල්පීන්ට किट्टु कर देन्न पुलुवा अभी गत्तोतीं दैनट लंकावे अत्तेम सांचारक कर्मांते उना दिवनु वेला थियने थाक्षने योदा गानिमें इति मे आकारेम अपिट मेम कर्मांते इदिरियत गेनियान्न पुलुवा ලොකු කාර්යභාරයක් තියෙනවා මම දකින්න හොඳ විදේශික පිරිස් ගොඩක් අය දෙනවා. ඇයි ඔවුන්ට පුළුවන් නම් අපිට බැරි? ඒ තත්ත්වය ගැන කතා කරොත් විදේශික පිරිසගේ ආකර්ෂණය කොහොමද අපේ බාහිර සඳහා? ඇත්තෙම විදේශ පිරිසගේ ආකර්ෂණය ගොඩක් තියෙනවා. අපි ගත්තොතින් දැනට මෙම කර්මාන්තය ඉතාම හොඳින් දියුණු වෙලා තියන්නේ දකුණු පළාතේ සහ මධ්‍යම පළාතේ. මේ පළාත් දෙක තමයි සංචාරක කර්මාන්තයෙන් උත් ඉදිරියෙම ඉන්නේ. ඉතින් මෙතන අපිට ඍජුවම පේනවා විදේශ ආකර්ෂණය හින්දා මෙම කර්මාන්තය ඉදිරියට යා හැකි කියලා. නමුත් ඔබ පැවසු ආකාරයෙන් ඇත්තෙන්ම අපේ දේ අපි පළමුවෙන්ම රැක ගන්න ඕනේ. ඒ වගේම මෙතන අපි ගත්තොතින් ඇත්තෙන්ම ප්ලාස්ටික් මල්ලක් ගෙනියනවට වඩා අපේ රටේ පංගුවලින් හදන මල්ලක් තමා අපි බලන්න ඕනේ පරිහරණය කරන්න. නමුත් දැන් ඇත්තෙම ඉස්සර කාලේ අපිට මතකයි අපේ අම්මලා එහෙම
ප්ලාස්ටික් මල් වාරගෙන නෙමෙයි ගියේ. ඒ ඔව්. නමුත් අපි අපේ පහසුවට අර පැත්තට යොමු වෙලා තියෙනවා. පහසුව සහ වාසිය. වාසිය ගැන හිතලා. නමුත් අපි ටිකක් හිතන්න ඕනේ විදේශිකයන්ට හිතන්න පුළුවන් නම් අපේ බාණ්ඩ ගැන අපි පළවෙනිම අපි අපේ දේ ගැන හිතන්න ඕනේ. අනික ඉතින් මිලදී ගන්න ගියාම අපේ කට්ටිය ඔය මේ මුදල් ගැන හිතන්නේත් නැහැ ගන්න ඕන දේ අනිවාර්යෙන් ගන්නවා. ඉතින් එතනදී අපිට ලොකු සහයක් දෙන්න පුළුවන් අපේ කර්මාන්ත දිනු කරන්න. යම් කිසි කෙනෙක්ට මොකද අපිට ලොකු කාල වේලාවක් නැහැ. මේ බාණ්ඩ මිලදී ගන්න හිතනවා. මොකද වෙළඳ මහත්තුරු පවා අපේ දිහා බලාගෙන ඉන්නවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා ඔවුන්ට මේ බඩු මිලදී ගන්න ඕන නම් තොරතුරු දැන ගන්න ඕන නම් තමන්ගේ දරුවන් යොමු කරන්න ඕන නම් දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්. ඔබට අපේ ප්‍රේක්ෂක හිතවතුන් 0111 2783333 කියන දුරකථන අංකයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව් නැවතත් කියන්න දුරකථන අංකය 0111 2783333. ඔව් මේ දුරකථන අංකය හරහා ඔබට පුළුවන් විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා ව්‍යාපාර කරන ඔබ ව්‍යාපාර හිමියන් නම් ඔබට මේ පිළිබඳ උනන්දුවක් තිබෙනවා නම් මේ බහඬ මේ වෙළඳ හිමියන්ගෙන මේ කෙලින්ම ලබා ගන්න ඔබට අදහසක් තිබෙනවා නම් ඔබට අත්වලක් දෙන්න සහයෝගයක් දෙන්න හොඳම අවස්ථාවක් මෙය. ඒ නිසා අපේ දේ රැක ගන්න අපේ දේ ඉස්සරහට ගෙනියන්න ඔවුන්ට උදව්වක් වෙන්න සහ මේ නිර්මාණ දකින්න දරුවන් එක්ක අපේ ගමට යන්න බත්තර මුල්ල පළවත්ත ප්‍රදේශයේ මේ පිහිටලා තියෙනවා. ඒ නිසා සැරිසරන්න මේ දේවල් අත්විඳින්න දකින්න අගය කරන්න හොඳම අවස්ථාවක් ඔබට ලැබිලා තියෙනවා. අපිට ලොකු වෙලාවක් නැහැ මේ සියලු කාර්යයන් ගැන කතා කරන්න. අපි දුරකථනකේ මතක් කරේ ඒකයි. ඒ නිසා අපිට කාල වේලාවත් අවසන් වෙගෙන ආවත් නැවතත් ඔබේ මනසට සුන්දර දසුණක් අරගෙන එන්න අපි නැවතත් බත්තර මුල්ල පළවත්ත ප්‍රදේශයේ අපේ ගම හා සම්බන්ධ වෙන්නේ සෝදානම් වෙන්නේ. ආයිබෝන් අපි අද දවසේදී බත්තර මුල්ල ජාතික ශිල්ප සභාවටයි ඇවිත් තියෙන්නේ. ජාතික ශිල්ප සභාවේ මොන වගේ සහයෝගයක්ද මොන වගේ සේවාවක්ද මොන වගේ කාර්යභාරයක්ද සිද්ධ වෙන්නේ කියලා නේ කතා බහ කරන්නේ. මේ බලන්නනේ මේ අපේ ඔබ අපි හැමෝගෙම වගේ දෑත් වලින් නිර්මාණය වෙච්ච බොහොම අපූරු නිර්මාණයන් තමයි මේ විදිහට අපිට දකින්නට හැකියාව ලැබෙන්නේ. සමහර විට ඔබත් මේ වගේ යම්කිසි හැකියාවක් නිපුණත්වයක් ඔබ සතු තියෙන්නට පුළුවන් නේද? ජීවිතේ ඉස්සරහට යන ජීවිතේ දියුණු කරගන්න යන ගමනේදී අපිට අපි තුළ තියෙන හැකියාවන් දියුණු කරගෙන අපි තුළ තියෙන හැකියාවන් උපමට්ටම් කරගෙන Tamange ජීවිතේ ඉස්සරහට යන දියුණුව ලකරා ලංකර ගන්නට හොඳ අත්වලක් ජාතික ශිල්ප සභාව මගින් ලබා දෙනවා. ඉතින් ඔබත් යම්කිසි නිර්මාණාත්මක හැකියාවක් නැත්නම් තවත් ඔබත් යම්කිසි දෙයක් පිළිබඳ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙන කෙනෙක් නම් මම හිතන්නේ ජාතික ශිල්ප සභාව සමගින් සම්බන්ධ වෙන්නට ඔබට හැකියාවක් තියෙනවා. දැන් මේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය නෝනත් දිස්ත්‍රික් මට්ටමින් ජාතික ශිල්ප සභාවේ කාර්යාලයන් පිහිටලා තියෙනවා. ඉතින් ඒ කාර්යාලයන් සමගින් සම්බන්ධ වෙලා ඒ සඳහා ඔබට පුළුවන්කම තියෙනවා ලියාපදිංචි වෙන්න. ලියාපදිංචියෙන් පස්සේ ඔබටත් පුළුවන්කම තියෙනවා ඔබ තුළ තියෙන හැකියාව තව තවත් දියුණු කරගන්න, තව තවත් උපමට්ටම් කරගන්න. ඒ විතරක් නෙමෙයි. ඒ හරහා ඔබ යම්කිසි දෙයක් ඉදිරිපත් කරනවා නම්, යම්කිසි දෙයක් නිර්මාණය කරනවා නම්, ඒ නිර්මාණය සඳහා හොඳ වෙළඳපොළ ඉල්ලුමක් ලබා දෙන්නට ජාතික ශිල්ප සභාව තුළින් කටයුතු කරනවා කියලා අපිට දැනගන්නට ලැබුණා. මොකද විවිධ ප්‍රදර්ශන, විවිධ දේවල් හරහා ඔබේ නිර්මාණයට හොඳ වෙළඳපොළ ඉල්ලුමක් ලබා දෙන්නට ජාතික ශිල්ප සභාව තුළින් කටයුතු කරනවා. දේශීය වෙළඳපොළ ඉල්ලුම විතරක් නෙමෙයි, මම හිතන්නේ විදේශීය මට්ටමින් පවා ඔබේ නිර්මාණාත්මක බහඬ සඳහා හොඳ වෙළඳපොළ ඉල්ලුමක් ලබා දෙන්නට මේ ආයතන තුළින් කටයුතු කරන නිසා ගෙදර ඉන්න ගමන් ඔබේ හැකියාව තුළින් ඔබට හොඳ මිලක් ලබා ගන්නට පුළුවන්, ඔබේ ජීවිතයට ආර්ථිකය ශක්තිමත් කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා හොඳ ආයතනයක් තමයි ජාතික ශිල්ප සභාව. ජාතික ශිල්ප සභාවේ සමගින් සම්බන්ධ වෙලා ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ ජීවිතේ දියුණු කරගන්න ඉස්සරහට. ඉතින් තවත් බොහෝ දේ අපි මැදිරිය තුළ කතා බහ කරන නිසාවෙන් මේ ස්ථානයෙන් සමු ගන්නවා. අපි ආරාධනා කරනවා රැඳී සිටින්න කියලා හිරු ටීවී සමගින්. මම ඔබට යෝජනාවක් කළොත් දැන් මෙවැනි ස්ථාන වැඩි කිරීම තුලින් ජනතාවට මේ දේවල් දකින්න සහ මේවා මිලදී ගන්න අවස්ථාව ලැබෙනවා වැඩි කියලා හිතෙන්නේ නැද්ද? ඔව්. අපි බලාපොරොත්තු වෙන්නේ මේ දේ කරන්න තමයි. දැනට ඇත්තෙම හස්ත කර්මාන්ත ගම්මාන ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම වසර තුල කාවන්තිස්සපුර හම්බන්තොට දිස්ත්‍රික්කයේ කතරගමට ඉතාම කිට්ටුවෙන් අපේ ගම වගේම තව ගම්මානයක් නිර්මාණය කිරීම නිර්මාණය කොට අවසන් එය ඇත්තෙම අපි විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වසර අවසානය වෙද්දී යාපනයේ ඒ වගේම තව ගම්මානයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට සීගිරියේ ශිල්ප ගම්මානයක් පැවැත්වෙනවා. එයත් අපි මෙම වසර තුළ වැඩි දියුණු කර මීට වඩා හොඳ සේවාවක් ශිල්ප සභාව තුළින් ශිල්පීන්ට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එමගින් ඇත්තෙම මෙම ස්ථාන තුනගත්වතින් විදේශීය සහ
අපේ රට තුලම සංචාරකයන් වැඩි කොටසක් යන ප්‍රදේශ තමයි මේ. ඉතින් ඍජු ලෙස ශිල්පීන් හමු වී එම ශිල්ප කරන්නේ කොහොමද කියලා බලලා ඒ වගේම ඍජුවෙන් මිලදී ගැනීම කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම දැන් අපිට විද්‍යුත් මාධ්‍ය කියන එක අපිට බොහොම මේ प्रचलित इंटरनेट कोोस्तर गौमोस्तर सह अनेल सोलबल विलावे अब जातक शिल्प सभा वहरा शाखा मनोवाद अब मिल दीगान पुलवा बहंड मनोद सोलबल ओंट आत्मला पुलवा मेक रटटक नाव सेवेटाई अभी दखें साथमे अभी जातक शिल्प सभा अदी तोरागति वग कीत मध्याय तेक वग कीम क्वशन सूतिवंत सभापुत वगे मुबुत्वे कार्य बारे भूम करुण हेवीम के सापीतन विश्वास करो मीट वैडिये දේවල් ඉදිරියේදී දකින්න අහන ලැබෙවි කියලා. එහෙමනම් අපි මේ විශේෂාංගෙන සමගන්නයි සූදානම් වෙන්නේ. හැබැයි තවත් ලස්සන දෙයක් රැගෙන ඉන්නට උත්පලා සූදානම්. රැඳිලා ඉන්න අපිත් එක්ක. අයිබන් සුබ දසනක්. සුරූපි විශේෂාංගේ නද දවසට වූ හමු වෙනා වින්දනිය උදැසන හරහා ඔබේ රුව රැක ගන්නට අත්ලක් වෙන අරමුණ ඇතිව. ඉතින් අපි හරි කැමතිනේ ලස්සන හමක් ලස්සන හිසකෙස් අපිට තියෙනවනම්. හැබැයි මේ විදිහට ලස්සන හිසකෙස්සා සමක් තියාගන්න අපි බාහිරින් විතරක් ප්‍රතිකාර කරලත් මදි. ඒකට අභ්‍යන්තරවත් ප්‍රතිකාරයක් කරන්න ඕනේ. අන්න ඒ වගේ ප්‍රතිකාරයක් ගැන තමයි අපි අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඉන්නේ. ග්ලෝ පිළිබඳවයි අපි අද කතා කරන්නේ. මේ ගැන කතා කරන්න අපිත් එකතු වෙලා ඉන්නවා වසර ගණනාවක ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂින් බහුල රූපලාවන ශිල්පිනියක් ප්‍රවීණ රූපලාවන ශිල්පිනියක් ශීලා ප්‍රනන්දු මහත්මිය. අයිබන් සුබ දසනක්. අයිබන් උත්තර. අපි කතා කරමු ශීලා මහත්මිය. මේ මේ ග්ලෝ කියන නිෂ්පාදනය පිළිබඳව කොයි වගේද මේකෙන් අපිට ලැබෙන සත්කාරයන් සහ මේ කොයි වගේ ගැටලු තත්ත්වයන්ටද මේකෙන් අපිට පිළියම් ලබා ගන්නට පුළුවන්කමක් තියෙන්නේ? ඔව් ඇත්තටම උත්බලා මේ අපි දැන් මේ නිෂ්පාදනයේ තියෙන අන්තර්ගතය ඒ වගේම මේ ලැබෙන ප්‍රතිඵල ගැන කතා කරද්දී ඊට කලින් අපි බලන්න ඕනේ කාන්තාවක් යුවතියක් එහෙම නැත්නම් කාන්තා පිරිමි ભેදයකින් තොරව අපි හැමෝටම පොදුවේ තියෙන සමෙහි තියෙන ගැටලුකාරී තත්වයන් මේ ගැටලුකාරී තත්වයන් ගැන කතා කරද්දී අපි කවුරුත් දන්නවා අපි කාටවත් 100%ක් ආඩම්බර වෙන්න බෑ අපිට හොඳ ලස්සන සමක් තියෙනවා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා 100ට එක්කෙනෙකුටවත් හොඳ සමක් තියෙනවා කියලා ලංකාවේ තියෙන දේශගුණික තත්වයන් මේ හැම දෙයක් එකම බලද්දී ආඩම්බර වෙන්න බෑ. ඉතින් අපේ සමට නොයෙකුත් ගැටලුකාරී තත්වයන් තියෙනවා. එකක් තමයි අධික ලෙස සම වියලෙනවා. ඒ වගේම අධික ලෙස තෙල් සහිත බව. ඒකාකාරී සමෙහි පැහැයක් නොමැති බව. ඒ වගේම සමෙහි පිග්මන්ටේෂන් වැනි තත්වයන් පිග්මන්ටේෂන් කියලා අපි හඳුන්වන්නේ මේ මුහුණේ දෙපැත්තේ කළු පැහැයක් ගන්නවා. ඒ වගේම තමයි හිරු එළියට සම අවපැහැ ගැනීම. ඒ වගේම ඇස්සවට ප්‍රදේශය ඩාක් සර්කල්ස් සම රැලි වැටීම ඒ වගේම සම ඉරිතැලීම කුරුලෑ ලැපකැලල් වලින් නැතිවෙන ස්කාස් සිදුරු සහිත ස්වභාවය ඒ වගේ නොයෙකුත් ගැටලුකාරී තත්වයන් තියෙනවා ඒ එක්කම තමයි සමටම ඒකාබද්ධ වෙලා තමයි තියෙන්නේ උත්පල අපේ හැයයක සහ නියපොතු ඉතින් මේක සමටම ඒකාබද්ධ වෙලා තියෙන නිසා හිසකෙසලත් ගොඩක් අයට තියෙන ගැටලුකාරී තත්වයන් හිසකෙස් හැලෙනවා ඒ වගේම හිසකෙස් දුර්වල වෙලා තියෙනවා ශක්තිමත් නැහැ ඒ වගේම නියපෙළ ශක්තිමත් නැහැ ඉතින් මේ වගේ විවිධාකාර ගැටලු සම නිය සහ හිසකෙස් සම්බන්ධයෙන් අපි කාන්තා පිරිමි හැමෝටම තියෙනවා ඉතින් මේ තියෙන ගැටලුකාරී තත්වයන් වලට අපි බලමු මේ කොහොමද ග්ලෝ නිෂ්පාදනය තුළින් පිළියම් ලබා ගන්න කියලා අපි මුලින්ම ගත්ත තින් ග්ලෝ වල අන්තර්ගතයන් 11ක් තියෙනවා. 100%ක් ස්වභාවික මුහුදු ශාකසාර ඇතුළුව ශාකසාර 11කින් අන්තර්ගත වෙලා තියෙන ස්වභාවික අන්තර්ගතයන් 11ක් තියෙනවා. මේ අන්තර්ගතයන් 11න් අපි කිහිපයක් ගැන කතා කරති. ග්ලෝ වල තියෙන ස්වභාවික කොලජන්. මේ කොලජන් වලින් තමයි අපේ සම ශක්තිමත් කරලා සම එල්ලා හැලෙන ගතිය නැති කරලා සමට හොඳ ප්‍රාණවත් පෙනුමක් ලබා දෙන්නේ. අපි හැමෝගෙම කොලජන් කියන ප්‍රෝටීනය මත තමයි මේ සමේ පැවැත්ම තියෙන්නේ. අපි හැමෝගෙම කොලජන් ප්‍රෝටීනය වයස්ගත වෙද්දී ක්‍රමක්‍රමයෙන් හීන වෙනවා. අන්නේ හීන වෙන නිසා තමයි අපේ සම එල්ලා හැලෙනවා කියලා කියන්නේ. ඒ වගේම තමයි අපේ සම ඉරුවෙලියට
පත්කරා ලක්ුණාම මේ ඉරුවෙලියෙන් තද තද හානි සිදු වෙනවා. ඉතින් ග්ලෝවල තියෙන තක්කාලි සාරය මගින් තක්කාලි ඇට සාරය මගින් හිරුවෙලියෙන් වෙන හානි අවම කරලා සමට පැහැපත් බවක් ලබා දෙනවා. ඒ වගේම තමයි ග්ලෝවල තියෙනවා මිදියට සාරය. මේ මිදියට සාරය තුළින් උත්පලා වෙන්නේ රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත් කරලා සමට පෝෂණයක් ලබා දෙනවා. ඒ වගේම තමයි හොස්ටෙල් ශාක සාරයෙන් ගන්න ස්වභාවික සිලිකා සහ ස්වභාවික විටමින් E තුලින් අපේ සම හිස කෙස්වලට සහ නියපෙළට පෝෂණයක් ලබා දෙනවා. ඉතින් මේ හැම අන්තර්ගතයක් තුලින්ම සමට හොඳ පෝෂණයක් සහ පැහැපත් බවක්, දිදුලන බවක්, සුසිනුදු බවක් තමයි ග්ලෝ නිෂ්පාදනය තුලින් ලබා දෙන්නේ. ඔන්න ඒ වගේ හොඳ ප්‍රතිඵල ලබා දෙන ග්ලෝ පිළිබඳව ඔබට තවදුරටත් දැනගන්න මාර්ගයක් තියෙනවා. ඒ ලිපි නිසා දුරකථන අංක මම මතක් කරන්නම්. මෙගා ලයිෆ් සයන්සස් ඔස්ට්‍රේලියානු පුද්ගලික සමාගම නොම්බර 48 දෙවන මහල පාක් වීදිය පාක්වේ ගොඩනැගිල්ල කොළඹ 2. මේ තමයි ලිපිනය දුරකථන අංක 011 43 44 806 077 34 1 02 71. මේ කින දුරකථන අංක සහ ලිපිනේ ඔස්සේ ඔබට පුළුවන් තවදුරටත් මේ පිළිබඳ තොරතුරු දැනගන්න. දැන් ශීල මහත්මිය අපේ නොයෙක් ක්ෂේත්‍රයන්හි නියැලෙනවනේ කාන්තාවන්. එතකොට මේ වගේ ක්ෂේත්‍රයන්හිදී සහ කාන්තාවන්ට ජීවිතයේ විශේෂ අවස්ථාවන් එනවා. මේ වගේ අවස්ථාවල කොයි විදිහටද සමරක ගන්නට ග්ලෝවලින් ලැබෙන සහාය අපි ඒ ගැන කතා කරමු. ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් අපි කතාවට කිව්වොතින් යුවතියකට ජීවිතයේ වැදගත්ම අවස්ථාව තමයි ඇයගේ විවාහ මංගල්‍යයේ දවස. ඉතින් මේ විවාහ මංගල්‍යයේ දවසේදී අපි ගොඩාක් අපේ සම ගැන, ඒ වගේම මේ වෙඩින් එක දවසේදී කොහොමද සුන්දර මනාලියක් වෙන්නේ කියන එක ගැන හරියට සිහින මවනවා. ඉතින් මේ සිහින මවනකොට තමන්ට ඌමනා විදියට ඕනෑම ඇඳුමකින් සැරසෙන්න, ඕනෑම වර්ණයකින් සැරසෙන්න මේ ග්ලෝ නිෂ්පාදනය ඉතාමත් වැදගත් වෙනවා. මොකද මැදිරිය තිනන් බොහොම සුන්දර විදියට හැදගන්න මනාලියක් නේද? දැන් මේ වගේ හැදගැන්වීමකදී අපි මදු සමය සඳහා පිටත් වෙනකොට යුවතියකට බොහොම සරල විදියට තමන්ගෙම කොණ්ඩෙන් ලූසේ අයි ඉෆෙක්ට් එකක් දීලා, ඒ වගේම ඉතාමත් සිම්පල් මේකප් එකකින් සැරසිලා ටිකක් ඕපන් ඩ්‍රෙස් එකක් අඳින ගොඩක් ලස්සන ඇඟේ හැඩය පවත්වගෙන යන යුවතියන් හරි කැමති. ඉතින් මේ වගේ අවස්ථාවකදී මුහුණ ප්‍රදේශයේ විතරක් නොයෙකුත් රූප මේ දේවල් ආලේප කරලා මුහුණ ප්‍රදේශයේ විතරක් පැහැපත් වෙලා, එතකොට අත්වල පැහැය වෙනස්, පිටේ පැහැය වෙනස්, අන්න ඒ වගේ අවස්ථාවකදී මේ ග්ලෝ නිෂ්පාදනයේ ඉතාමත් වැදගත් වෙනවා. උත්පල ඒකාකාරී සමක් ලබා ගන්න මුහුණ විතරක් නෙමෙයි, අපි නොයෙකුත් ආලේපන පාවිච්චි කරද්දී ආලේපනේ පාවිච්චි කරන ස්ථානයේ විතරයි පැහැපත් වෙන්නේ. නමුත් ග්ලෝ නිෂ්පාදනයේ තියෙන වැදගත්කම තමයි මුළු සිරුරෙහිම සමීපය එකම පැහැකට ලබා දෙනවා. අන්න ඒ වගේම උත්පල ඇහුවා කාව කොයි වගේ අයටද මේක විශේෂ කියලා වැදගත් කියලා. ඇත්තටම යුවතියක් මනාලියක් වෙන දවසේදී ඇයගේ සුන්දර සිහිනය සුන්දරත්වයෙන් යුතු මනාලියක් වෙන්න මනාලියක් තමන්ගේ විවාහ උත්සවයට සැරසෙනකොට අනිත් හැම දෙයකටම සූදානම් වෙනවා වගේ තමන්ගේ සමටත් පෙර සූදානමක් තියෙන්න ඕනේ. අන්නේ පෙර සූදානම මත තමයි ඇයට සුන්දර මනාලියක් විදියට එළි දැක්වෙන්න හැකියාවක් තියෙන්නේ. අනිත් එක තමයි උත්පලා යුවතියක් මනාලියක් වුණාට පස්සේ අපි දකිනවා අවුරුද්දකට දෙකකට පස්සේ ඒ මනාලියව අඳුර ගන්නත් බෑ. හරි, අපි කතා බහ කරමු. ඔව්, ඇත්තටම උත්පලා මේ දැන් අපි මනාලියක් ඩ්‍රෙස් කරලා ඉවර වෙලා අවුරුදු දෙකකට තුනකට පස්සේ ඇයව දකිනකොට අදහ ගන්නත් බෑ මේ දා හැදගන්නපු සුන්දර මනාලියද අද ඉන්නේ කියලා. මොකද අද අපේ රටේ කාන්තාවන් කිසිම උනන්දුවක් නැහැ. වෙඩින එකෙන් පස්සේ හිතනවා සියල්ලම හරි දැන් මම මැරි කරානේ, එතකොට ඊට පස්සේ සුන්දරත්වයෙන් ඉන්න ඕනේ නැහැ කියන එක. ඇත්තට මේක ඉතාමත් වැරදි මතයක්. හැම කාන්තාවක්ම ඉතාමත් සුන්දරව ඉන්න ඕනේ. මොකද එතකොට තමයි ඇයට පෞල් ජීවිතයේ උනත් සාර්ථකත්වය දකින්න පුළුවන් වෙන්නේ. මොකද එයාගේ හස්බන්ඩ් කැමති ආව හැමදාම අර වෙඩින එක දවසේ දැක්ක ලස්සන මනාලිය වගේ ලස්සන යුවතිය වගේ ඉන්නවා දකින්න. ඉතින් තමන්ගේ ශාරීරික ස්වභාවය, සමන්ගේ සමේ පැහැය, සමන්ගේ පිරිසිදුකම, මේ හැම දෙයක් ගැනම කාන්තාවන් ගොඩක් සැලකිලිෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි පිරිමි පාර්ශවය, කාන්තා පාර්ශවය කිසි කෙනෙකුට විශේෂත්වයක් නැහැ. මොකද කාන්තා පිරිමි ભેදයක් කියලා නැහැ සමහේ තියෙන ගැටලුකාරී තත්වයන් වලට. අපි හැමෝම ආහාර ගන්නකොටත් කාන්තා පිරිමි කියලා ભેදයක් නැහැ. හැමෝගේම ආහාර ජීර්ණ පද්ධතියත් එක පොදුයි. ඒ වගේම තමයි සමහේ ඇති වෙන ගැටලුකාරී තත්වයන් උත් කාන්තා පිරිමි පාර්ශවය දෙපාර්ශවෙට පොදුයි.
එනිසා ගැටලුකාරී තත්වයන් තියෙන සෑම කෙනෙකුටම ඒ ගැටලුකාරී තත්වයන් නැතත් තමන්ගේ සමය ඉතාමත් පැහැපත්ව සුන්දරව පවත්වාගෙන යන්න මේ ග්ලෝ නිෂ්පාදනයේ ඉතාමත් වැදගත් වෙනවා. ඔව් ඒ වැදගත්කමත් එක්ක අපි මතක් කරමු කොයි විදිහකටද භාවිතා කරන්න ඕන කියලා මාත්‍රා පිළිබඳවත් සඳහනක් කරමු. ඔව් ග්ලෝ නිෂ්පාදනය සාමාන්‍යයෙන් අපි කියනවා මේ අපේ ආහාර රටාවෙන් අපි දැන් ආහාර ගත්තම අපේ ආහාර බඩ පිරුණාට පස්සේ තමයි මේ නිෂ්පාදනය ගන්න ඕනේ. ඉතින් උදෑසන ආහාර වේලට පසුව කැප්සූල් එකක් ඒ වගේම රාත්‍රී ආහාර වේලට පසුව කැප්සූල් එකක් බැගින් නොකඩවා මාස 3ක් පාවිච්චි කරන්න ඕනේ උත්පලා ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. සති 3ක් පාවිච්චි කරනකොටම ඉතාමත් පැහැදිලි වෙනසක් දකින්න ලැබෙනවා. නමුත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න මාස 3ක් පාවිච්චි කරන්න ඕනේ. පොඩි කාලයක් දෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මාස 3කට පස්සේ මේක අතාරින්න හොඳද කියන එක. අපි හැමදාමත් ලස්සනට ඉන්න ඕනේ. අන්න ඒ නිසා මේ ග්ලෝ නිෂ්පාදනය හැමදාමත් අපේ ජීවිතේ ආහාර රටාවේ පෝෂණ රටාවේ පෝෂණයක් කිය හැටියට පාවිච්චි කරද්දී අපිට හැමදාමත් සුන්දරත්වයෙන් ඉන්න හැකියාවක් තියෙනවා. ඔව්. ඔනෝ මේ විදිහට තමයි ග්ලෝ නිෂ්පාදනය හරහා ඔබේ සුන්දරත්වය වැඩි කරගන්න ඔබට අවස්ථාව තියෙන්නේ. තවදුරටත් ඔබට මේ පිළිබඳ තොරතුරු දැනගන්න අවස්ථාව තියෙනවා. මම මතක් කරන්නම් නැවතත් ලිපිණිය සහ දුරකථන අංක ලිපිණිය තමයි මෙගා ලයිෆ් සයන්සස් ඕස්ට්‍රේලියානු පුද්ගලික සමාගම නොම්බර 48 දෙවන මහල පාක් වීදිය පාක්වේ ගොඩනැගිල්ල කොළඹ 2. දුරකථන අංක 011 43 44 806 07 341 02 71. ඉතින් බොහොම ස්තුතියි අද මේ වගේ නිෂ්පාදනය පිළිබඳව අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න එකතු වුණාට බොහොම ස්තුතියි අයිබන් කියලා සමුදෙන ඔබතුමියට. ඉතින් අපි සමුගෙන යන සෝදානම් වෙන්නේ සුරූපී විශේෂාංගෙන් මේ වගේ මද දවසේ වින්දනී උදැසනේ. හැබැයි ඔබට ආරාධනා කරනවා හෙට දවසේදීත් එකතු වෙන්න කියලා අපිත් එක්ක වින්දනී උදැසන ඔබ වෙනුවෙන් ගෙනෙන්න අපි සූදානම් ඉන්නේ. ගිහින් ඉන්නම් ඔබට සුබ දවසක්.